මෙහෙමද අපි බීවර්බ් එක සම්පූර්ණ කතා කරන්නේ වර්තමාන කාල ඇම් මිස් අතීත කාල බොස්ස අනාගත කාල විල් බී කියලා පුතා හොඳට මතක තියාගන්න අර අර්ථයක් එන්නේ කොතනද නැත්නම් ඒක කොතනද පැහැදිලි කරන්න ප්‍රධාන ක්‍රියාපදයක් සමග නම්ය දෙන්නේ බීවර්බ් එකේ අර්ථයක් නැහැ වර්තමාන කාල ඇම් මිස් වෙනවා ඉන්නවා තියෙනවා අතීත කාල බොස්ස උනා හිටියා තිබුණා අනාගත කාල විල් බී වේවි තියේ විදී කියන අර්ථ ගන්නේ කොහොමද ඒක අර්ථ එන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඊට පස්සේ අයි ඈම් කාට දීස් කාට දා කාට දේවා පැහැදිලි අවබෝධයක් තියාගෙන ඉන්න ඊට පස්සේ ඒක තේරෙන්නේ නැත්නම් ගිහින් ආයෙමත් අර වීඩියෝ එක බලලා ඒක හදා ගන්න දෙතුන් පාරක් හරි ගමන් නැහැ වීඩියෝ එක බලලා මම දාලා දිනවා YouTube එකේ දැන් මේකත් අද දානවා ඒක මේවත් බලන්න හැමදේම අමතක වෙන්න අභ්‍යාස කරන ගමන් බලන්න වැඩ කරන්න ඕනේ මේ ඉංග්‍රීසි භාෂාවෙම ඉන්න ඕනේ හැම වෙලාවෙම ඒක තමයි කොට යන්නේ Right now I am going to today deyabi rata how to use deyabi rata කොහොමද අපි මේ deyabi rata භාවිතා කරන්න කියන කතාව පැහැදිලි කරන්න යන්නේ දැන් deyabi rata කියලා කියන්නේ මෙහෙමයි දැන් මේක පැහැදිලි කරගන්න ඔයා දන්නවා දැන් මේක deyabi rata ඔයාට පැහැදිලි නෑ හැබැයි ඔයා දන්නවා there is deyara කියලා කියන්නේ deyavos deyava ඒක කිව්වහම දන්නවා ඒකනේ කියලා ඒක හැදෙන බේස් එක තමයි මේ deyabi rata කියලා කියන්නේ मुकदमें දයාබී රටාවෙන් කියන්නේ ඉන්නවා තියෙනවා හොඳට අහගන්න දයාබී රටාවෙන් කියන්නේ ඉන්නවා තියෙනවා එතකොට හැස්සාව කියන්නේ හැස්සාව කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඉන්නවා තියෙනවා දයාබී රටාවුත් කියන්නේ මොකක්ද ඉන්නවා තියෙනවා හැස්සාව කියන්නේ ඉන්නවා තියෙනවා රයිට් දැන් දයාබී රටාවෙත් කියන්නේ ඉන්නවා තියෙනවා නම් හැස්සාව කියන්නේ ඉන්නවා තියෙනවා නම් ඇයි මෙහෙම දෙක කියලා අවුලක් එන්න දෙකෙන්ම කියන එකම නම් ඇයි මෙහෙම දෙක දන්නවද කවුරු හරි එනිවන් කැන් Tell me what are the reason? Has have given it in the other day. I believe that in that in a key water with the cut here that they came again in not in a not in a not they gave in some of the had it on the net. They gave in a bad in the middle. I'm gonna get working on you can mark our do now with a simple percentage. They will be able to go mark our do now. ඒක දැනගන්න මුලින්ම ඒක අපේ භාෂාවෙන් අපි කොහොමද යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මොකක්ද ඒක අපේ භාෂාවෙන් කොහොමද අපි ඒක යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙයාබිරටාවෙත් ඉන්නවා තියෙනවා හැස්සාවුත් ඉන්නවා තියෙනවා දෙකෙන්ම කියන්නේ ඉන්නවා තියෙනවා නම් ඇයි මෙහෙම දෙයක් කියලා අහුවාම කියලා දෙන්න ඕන ඔයාලා නංගිද මල්ලිට හොඳට මතක තියාගන්න හැස්සාව කියන්නේ ඉන්නවා තියෙනවා තමයි දෙයාබිරටාවෙත් කියන්නේ ඉන්නවා තියෙනවා තමයි හැබැයි දෙකේ වෙනසක් තියෙනවා පැහැදිලි වෙනස තමයි Has have කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්නවා තියෙනවා වුණාට ඒකෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ යම්කිසි දෙයක් තමන්ට හෝ යම්කිසි කෙනෙක්ට අයිති වෙ ඉන්නවා තියෙනවා ලෙස ප්‍රකාශ කිරීමයි මේ has have ගන්න. දැන් පැහැදිලි කාරණාව. Has have කියලා ගන්න මේ has have උත් ඉන්නවා තියෙනවා දෙයාබිරට ඉන්නවා තියෙනවා කියලා කියලා දැන් අපි අහනවානේ මොකක්ද අවුල කියන්නේ? දෙකෙන් එකම කතාව නම් කියන්නේ. ඔය දෙකෙන්ම කියන්නේ එකම කතාව වුණා. හැස්සාව කියලා කියන්නේ ඉන්නවා තියෙනවා වුණාට ඒකෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ යම් කිසි දෙයක් තමාන්ට හෝ යම් කිසි කෙනෙක්ට ඉන්නවා තියෙනවා කියලා කියන්න යොදා ගන්න. ඉන්නවා තියෙනවා වුණාට ඒක තමාන්ට හෝ යම් කිසි කෙනෙක්ට වෙන්න ඕන. I have a car. මට කාර්යයක් තියෙනවා. ඒක මට තමාන්ට තියෙන කාර්යයක්. ඒක ඔයාට ඕන රවුමක් ගාමට රවුමක් ගහලා එන්න පුළුවන්. නැත්නම් ගෙදර දාලා වහලා තියන්න පුළුවන්. හයිත් එහෙම නැත්නම් යාළුවට දෙන්න පුළුවන් මම ශරවමත් දාලා එනවා කියලා පොඩ්ඩක් හොදයිද බලලා එහෙම කරන්නත් පුළුවන්. තමන්ට ඕ යම්සි කෙනෙක්ට දෙන්න ඕන. ඒක තමයි කාරණා. He has a book. ඔහුට පොතක් තියෙනවා. හයිත් he has a book. ඔහුට පොතක් නේ පොත ඕනනම් සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. පොත් බෑග් එකේ දා යන්න පුළුවන්. ගෙදර මේසෙ ගිහලා තියන්න නැත්නම් නිදාගත්තේ අදේ තියාගෙන නිදා ගන්නත් පුළුවන්. තමන්ට ඕ යම්සි කෙනෙක්ට එයාට පොතක් තියෙනවා. සමීර has a house. සමීර ගියක් තියෙනවා. සමීර අයිතිව තියෙනවා. එයාට දොර වහලා අරලා ඕන දෙයක් කරන්න පුළුවන්. විකුණලා දාන්න උනත් පුළුවන්. එයාට අයිතිව තියෙනවා අන්න එහෙම හැස් හැව් කියන්නේ ඉන්නවා තියෙනවා උනාට ඒකෙන් කියන්නේ තමන්ට හෝ යම්කිසි කෙනෙක්ට ඉන්නවා ලෙස ප්‍රකාශ කිරීමට ඉන්නවා තියෙනවා ලෙස ප්‍රකාශ කිරීමට භාවිතා කරගෙන පැහැදිලි කරගන්න ඕන ඒක තමයි ඒකේ වෙනස හැස් හැව් කියන්නේ ඉන්නවා තියෙනවා කියලා කිව්වම ඒකේ මොකද ඒ කොහොමද මේ ඉන්නවා තියෙනවා කියලා කියන්නේ කිව්වම ඕක දැන් බලන්න මෙතන රූප තරණක් තියෙනවා ගෑනු ළමයි පිරිණමයි කියනවාට පේනවනේ
You can see. Right? ඊට පස්සේ කියනවා they have new cloth. අන්න යාළුවට අලුත් ඇඳුම් දෙන මේ ඇඳන් ඉන්නේ. ඕනනම් මේ ගල් අල්මාරිය දාලා තියන්න පුළුවන්. නැත්නම් ඇඳන ගමවට රවුමක් ගහලා ඉන්න පුළුවන්. එයාලට අයිතිය තියෙනවා. අන්න එහෙම තමන්ට හෝ යම් කිසි කෙනෙක්ට අයිතිය තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඉන්නවා තියෙනවා කියලා කියන්නේ මේ has have කියන රටාව තමයි භාවිත කරන්නේ. ඒක නිසා තමයි has have ඉන්නවා තියෙනවා කියලා කිව්වේ. එතකොට has have කියන්නේ ඉන්නවා තියෙනවා නම් තියාබිරරත් ඉන්නවා තියෙනවා නේද? දැන් has have ගැටලුවක් නැහැ නේ. Has have කියන ගැළුව නැහැ Taman Rohan කෙනෙක් ඉන්නවනේ. ඒතර දෙයාබිරටාවෙන් කියන්නේ. ඕ දෙයාබිරටාවෙත් කියන්නේ ඉන්නවා තියෙනවා උනාට දෙයාබිරටාවෙත් කියන්නේ ඉන්නවා තියෙනවා උනාට ඒකෙන් කියන්නේ යම් තැනක යම් වේලාවක නිශ්චිත නොදන්නා දෙයක්. හොඳට මතක තියාගන්න යම් තැනක යම් වේලාවක නිශ්චිත නොදන්නා දෙයක් පළමු වතාවට හෝ නිකන් කොහේ හරි තැනක. පළමු වතාවට හෝ නිකන් කොහේ හරි තැනක ඉන්නවා තියෙනවා ප්‍රකාශ කියන්නේ පැහැදිලි නෑ නේ ඔක. උදාහරණයකට කියන්නම් දැන් ඔයා මේ ක්ලාස් එක ඉවරලා හරි කඩේ පැත්තේ යනවා කියලා දැන් ඔය කඩේ පැත්තේ ගිහින් ඔයා ඇදි පාරේ බල්ලෙක් ඉන්නවා. දැන් ඔයාට ගෙදර ඇවිල්ලා කියන්නේ පාරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒක කොහොමද කියන්නේ? පාරේ බල්ලෙක් ඔයා දන්නේ නැහැ කළු තඩි බල්ලෙක් ඉන්නවා පාරේ. ඔයා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කියන්නේ I have a dog කියලාද නේ? I have a dog නෙමෙයි there is a dog. There is a dog on the road. පාරේ බල්ලෙක් ඉන්න නිශ්චිත නොදන්නා දෙයක්. පළමු වතාවට කොහේ හරි තැනක ඉන්නවා තියනවා කියලා කියන්නේ නැත්තම් නිකන් කොහේ හරි තැනක තියනවා ඉන්නවා කියන්නේ නැගන්න. පැහැදිලි කරන කාරණාවන්නේ මේ දෙකේ has have කියද්දි කියන්නේ ඉන්නවා තියනවා දෙයාබිරට ආයෙත් ඉන්නවා තියනවා තමයි. හැබැයි වෙනස has have කියන්නේ Tamanṭo yami connect ඉන්නවා I have ක හරිද දෙයාබිරට ආවෙත් කියන්නේ ඉන්නවා තියන උනාට පාරේ නතර කරලා තියන කාර්යය there is a car on the road. අන්න ඒතොර පාරේ කාර්යයක් තියෙනවා. මට කාර්යයක් තියෙනවා නම් I have ක පාරේ නතර කරලා කාගෙද දන්නේ සුදු පාට කාර්යය පාරේ තියෙනවා නතර කරලා. අන්න ඒ වෙලාවට කියන්නේද there is a car on the road. බලන්න there is a dog on the car. ඉන්ද ගන්න. There is a dog in the garden. වත්තේ බල්ලෙක් ඉන්නවා. තඩි කඩු බල්ලෙක් ඉන්නවා මේ ජනෙලෙන් එලි බලන්නකො. ලොකු බල්ලෙක් ඉන්නවා. ඔයා දන්නේ නැහැ අල්ලප ගෙදරින් ආවද නැත්නම් එහා පැත්තේ ගමෙන් ආවද නැත්නම් ඔයාලා බල්ලගේ යාළුවෙද කවුද දන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා. There was a dog in the garden. අන්න වත්තේ බල්ලෙක් හිටියා. There will be a person in the room. කාමරේ බල්ලෙක් ඉදී කියලා වර්තමාන කාලාතීත කාලේ කියන්න පුළුවන්. ඒ කොහොම කිව්වත් ඒ කොයි කාලේ කිව්වත් කියන්නේ මේ දෙයාබිරටාවෙන් කියන්නේම ඉන්නවා තියෙනවා උනාට ඒකෙන් කියන්නේ යම් තැනක නිශ්චිත වේලාවකදී යම් තැනක යම් වේලාවකදී නිශ්චිත නොදන්නා දෙයක් පළමු වතාවට හෝ නිකන් කොහේ හරි තැනක ඉන්නවා තියෙනවා කියන්නේ ගන්න. රයිට් ඒකේ වර්තමාන කාලේ දෙයාරිස් දෙයාරා ඉන්නවා තියෙනවා දෙයාවෝස් දෙයාව හිටියා තිබුණා දෙයා will be ඉදිවිති ඒක මම කියලා දෙන්නම්. රයිට් මේ බලන්න රූප තරණය මේක. දැන් ඔයාලට වෙන මිනිහෙක් ඉන්නවා. පැහැදිලිව පේනවනේ. දැන් ඔයාලට මේ මිනිහෙක් ඉන්නවා කියලා කියන්න බෑ. ඒතකොට කොහොමද කියන්නේ? There is a man on the roof. මේ වහලේ මිනිහෙක් ඉන්නවා. අන්න ඒ වෙලාවටයි ගන්න. දැන් අපි දන්නවා මේ මිනිහා කවුද? අපි අල්ලපග මේ මාමද නැත්තම් ගොඩ අපේ මහත්තයා ඉල්ලන්නේ කියලා අපි දන්නේ නැහනේ. එයා ඉන්නව නැත්තම් සජිත් මහත්තයා ඉල්ලලා ඉන්නවද දන්නේ නැහැ මේ දවස වැඩනේ දාගෙන. ආ එයා ඉල්ලලා ඉන්නවද දන්නේ නැහැ. There is a man on the roof. වහලේ මිනිහෙක් ඉන්නවා. There is a house. ගයක් තියෙනවා. මේ තියෙන there is a tree. ගහක් තියෙනවා. There is a ladder. ඉනිමගක් තියෙනවා. දන්නේ නැහැ මොන යකඩේ ගත්තද ඒක ලී වලින් හදපද නැත්නම් ලණු වලින් හදපද දන්නේ නැහැ. මේ පේන්න තියෙනවා. අන්න එහෙම නිශ්චිත නොදන්නා දේ පළමුවතාවට ඉන්නවා තියෙනවා නැත්නම් නිකන් කොහේ හරි දැනක ඉන්නවා තියෙනවා කියන්නේ මේ දෙයාබි රටාව ගන්න. මේ දෙයාරා people මිනිස්සු ඉන්නවා මේ. දෙයාරා two people මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. අය දෙයාරා there is train at 10:30 මේ 10:30 train එකක් තියෙනවා මේ තියෙන්නේ. There is train at 10:30. 10:30ට train එකක් තියෙනවා. දැන් ඔයා හිතන්නේ Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday කියලා හතක් තියෙනවනේ දවස්. සතියේ දවස් හතක් තියෙනවනේ. අපි කොහොමද කියන්නේ? සතියේ දවස් හතක් තියෙනවා. They are 7 days in a week. සතියේකට දවස් හතක් තියෙනවා. ඊට පස්සේ කියන්නේ they are Sunday, Monday එහෙම නේ කියන්න පුළුවන්. ඊට කලින් අපි සාමාන්‍ය විදිහට කියනවා. Tell me can you understand different between has have they are bila tawa tiyenawa innawa kiyana dekenma kiyanne tiyenawa innawa nam ai mehema deyak kawoth pahedili kara denna puluwan eida me inda has have kiyanne tamanto yamis genet innawa kiyala kiyanna deya bila tawen kiyanne nischitha nodanna deyak palamu watawata yam tanaka innawa tiyenawa lesa prakasha kirimata yoda gannawa kiyala pahedili karanna puluwan eida therunada puta can you understand yes sir oh anyone ඇත්තනම් පැහැදිලිද කියන්නේ ඔයාලට පැහැදිලිද ඇත්තනම් පැහැදිලිද
जनाधिपति He is Gota Abe Rajapaksa. Eta kalin api kiyana me machan inna ape gedara fan ekak tiyena. I have a fan. I have mata fan ekak tiyena. Oya hitanne oya kamara fan ekak tiyena kiyala. Oyata o kamara in elita adi wahanna puluwan, aayi daanna puluwan, ita passe o galala ante adiri daala tiyanna puluwan. Ehema loka kathawak tiyena ne yata. Anna oyata aidi widiyena. Etokota kiyanne I have a fan. Habai oyala gedara fan ekak tiyena eka ayath pawichchi karana, ammath pawichchi karana, ayyath pawichchi karana. Etokota kiyanne there is a fan in our house. Ape gedara fan ekak tiyena. Tell me, anyone, can you understand? Did you understand? Tell me, Buddha. Car now again. Mukadne ke vinse kila pehadri ida. Pehadri ida. Tere na tanghan na. Tere na the mangiye pa car na ke. Taman toh yamis kine kine na hasya ugan na. Deya abira taavin kya na inna mati na unad ekin kya na nischito no dhan na deya palmoata aur tina inna kya na ganne pehadri ida. Pehadri ida. तो मटे हूँ ना पहले ही तो आया ठीक है वाट देर ना तो मैं किये पकार ना पहले ही पहले हाँ राइट पहले कर गया ना देर ना तंग हाँ ना बुरवटा देर ना क्या किया ना दोबारा मामा हाँ निशा देर ना क्या किया ना बे अत्तर में देर ना क्या नत्ता मटे किया ना मां किया दिन ना आई ठेडू मगा दाना तो मेरा आई वांट टू टीच यू वांट टू Learn English. ඒ කතාව ඉන්නේ තොරතම මේ හදාගන්න පුළුවන්. අවබෝධයෙන් අහන් ඉන්න. එකපාරේ මල්ලා ගන්න වැඩි. ආයෙමත් කියනවා. Has have කියන්නේ ඉන්නවා දෙනවා දෙවා පිරඩවත් ඉන්නවා දෙනවා. දෙකෙන්ම කියන්නේ ඉන්නවා දෙනවා උනාට දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. Tamanta ho yamsi kinek innana I have a car. මට කාර්යයක් තියෙනවා කියලා Tamanta ho yamsi kinek innawa කියලා කියන්න ඕන නම් he has a car. අන්න ඒ වෙලාවට දෙයා I have a car. Has have ගන්න. මාරේ තියෙනවා නම් කාර් එක सब्जेक्ट හරිද ඊට පස්සේ ලියන්න හැස්සෑව වර්තමාන කාල හැස්සෑව අතීත කාල හැඩ් අනාගත කාල විල් හැව් ඒක තමයි දෙවෙනි අර ලියන්න ඊට පස්සේ තමයි නවුන් එක ලියන්න තියනවා නම් තියන දේ මෙවන් ප්‍රසන්ට් ඉන්නවා තියනවා හරි තමන්ට ඕ යම්ස් දිනට ඉන්න මතක තියාගන්න මේ හැස්සෑව මේකෙන් කියන්නේ ඉන්නවා තියනවා තමයි හැබැයි තමන්ට ඕ යම්ස් කෙනෙක්ට ඉන්නවා තියනවා කියන්නේ පැහැදිලි කරන්න කියලා පැහැදිලි කරගන්න ඕන හැස් කියන්නේ සිංගියුලර් හැස්සෑව දෙකක් තියෙන වර්තමාන කාලයේ Has have the card the has singular leg have plural leg I have a book mata podak tiyena she has a book ayata podak tiyena ayata tiyena ay diwa we have a book apada podak tiyena anne hema has have deka tiyena deke wenasa has kiyanne ekawachan ekka ganna have kiyanne bahuwachan ekka ganna past ekek hitiya thibuna kiyanna ona hitiya thibuna kiyanna oni nam had ganne kiyanne had ekawachan bahuwachan bediyak na singular and plural dekata you can use had we past past tense ඉතියා තිබුණා කියලා කියන්නේ I had a book මට පොතක් තිබුණා she had a book ඇයට පොතක් තිබුණා we had a book අපිට පොතක් තිබුණා right ඊට පස්සේ අනාගත කාලෙත් පුළුවන් මේක will have singular and plural බෙරියක් නෑ ඔක්කොටම will have I will have a book මට පොතක් තියේවි she will have a book ඇයට පොතක් තියේවි කියලා අයිතිව තියෙන්න ඕනේ තියෙනවා ඉන්නකොට අයිතිය කියන කතාව මනසේදී වැඩ කරන්නේ. ඒතකොට තමයි පැහැදිලි. නැත්තම් තියෙනවා ඉන්නවා වුණාට පැහැදිලි නැහැ නේ කාරණාව. We will have a book. අපිට පොතක් තියෙනවා. හයිට් ඒක ඒ කියන්නේ මේ has have කියන එක ඉන්නවා තියෙනවා Tamanto yams connect නේ. ඒකේ present එකේ ඉන්නවා තියෙනවා කියන්නේ has have දෙකක් තියෙනවා. has ගන්න ඒක වචනත් එක have ගන්න බහුවචනත් එක.
පාස්ට් එක හිටියා තිබුණා හැඩ් ගන්න සිංගියුලර් ප්ලුරල් ભેදයක් නෑ සේරටම හැඩ් අනාගත කාලේ ෆියුචර් ඉදීවිතියේ විවිල් හැව් ගන්න සිංගියුලර් ප්ලුරල් ભેදයක් නෑ ඔක්කොටම විල් හැව් ගන්න මේ බලන්න අයි හැස් හැව් තියෙනවා ඉන්නවා අයි හැව් එක මට කාර් එකක් තියෙනවා මට කියන්න සී හැස් මනී කියන්න සී හැස් මනී කියන්න tell me anyone what is the meaning this sentence ඒක කල්ලි තිබුණා වැරදි වඩ හැස් හැව් හැස් තිබුණා දෙන්නේ දොරගන්නේ තියෙනවා තියෙනවා ඒක සල්ලි තියෙනවා තියෙනවා හා ඒකට සල්ලි තියෙනවා very good ඒකට සල්ලි තියෙනවා he has a school he has a school කියලා කියන්නේ ඔහුට ස්කෝලයක් තියෙනවා ඔහුට ස්කෝලයක් තියෙනවා මට කියන්න ඇයි මෙතන has ගත්තේ ඒ සිංගියුලර් හින්දා very good ඒ කියන්නේ has have කියන තමන්ට ඔය අමසිරට ඉන්නවා කියලා කියද්දී වර්තමාන කාලෙන් ඉන්නවා තියෙනවා කියලාදී ඒකවචන බහුවචන ભેදයක් තියෙනවා ඒකවචන එක has ගන්නවා බහුවචන එක have ගන්නවා ඒක නිසා තමයි මෙතනට has ගත්තේ පැහැදිලිද පැහැදිලිද පුතා පැහැදිලිද ඔව් සර් පැහැදිලි ආ my brother and I have a bicycle මයි බදේ නයියා මගේ සහෝදරට සහ මට බයිසිකලයක් තියෙනවා සමීර හැස් අ හවුස් සමීරට ගෙයක් තියෙනවා මයි ෆාදර් හැස් අ ටූ බද මගේ තාත්තට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා මට කියන්න ද ඩොග් හැස් අ කැනල් කියන්න ද ඩොග් හැන කැනල් කියන්නේ කූඩුවට එනිවන් දැන් බල්ලට කූඩුවක් තියෙනවා ඔව් බල්ලට කූඩුවක් තියෙනවා බල්ලේ කූඩුවේ ඉන්නවා නෑ නෑ බල්ලෙක් ඉන්නව නෙමෙයි බල්ලට තියෙනවා බල්ලෙක් ඉන්නවා නම් අර දෙයා හරි ඉස්ස පැහැදිලි වුණ නැද්ද මං කියපු කාරණාව වලට ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා නම් නිශ්චිත නොදන්නා දෙයක් නම් පළමුවත ඒක දෙයා බී රටාවෙන් ගන්න ඉන්නවා තියෙන දැන් මේක බල්ලට ඉන්න තියෙනවා කූඩෝකන ඇරලා වහන්න පුළුවන් වහලා නිදා ගන්න පුළුවන් එහෙම එනේ ඌට කූඩුවක් තියෙනවා බල්ලෙක් ඉන්නවා නම් කැනල ගැදුර දෙයා හරි ඉස්ස ඩොග් ඉන්න කැන බල්ලෙක් කි දෙයා හරි ඉස්ස ඩොග් ඉන්න කැන බල්ලෙක් ඉන්න කූඩුව ඇතුලේ ඒක වෙනම රටාවක් මියා මෙහෙමයි අවබෝධයෙන් මහන් ඉන්න තේරෙන්න නැත්නම් අහන්න දැන් ඔයාලා තේරුණා කියලා කියපු නිසා තමයි මම ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඔක පැහැදිලි නැත්නම් අහන්න මට තේරුම් තාම තේරුන්නේ නැහැ නේද මොකද්ද ඔය කියන්නේ කියලා අහන්න. හේතු මේක අහලා ඉවර විසඳ ගන්න. හරි සාකච්ඡාව තමයි දෙන සාකච්ඡා කරා තමයි තේරෙන්නේ මේක මොකද්ද මේ කරන්නේ කියලා. හරි එහෙම කතාවක් තියෙන්නේ. කතාව ඔයා කතා කරන්නේ නැතු මං වාත් එක ඔයා මාත් එක කතා කරන්නේ නැද මං වාත් එක කතා කරන්නේත් නැහැ මේක තේරෙන්නේත් නැහැ අපි දෙන්නට පැහැදිලි නැහැ නේ කාරණා. කතා කරාම මේක මෙහෙම වුණේ කොහොමද කියලා කතා ඇහුවාම මට කියලා දුන්නා නේද එහෙම මේක වැරදි කියලා මම කියනවනේ කියලා වැරද්ද කියා පෙන්නලා දෙනවනේ ඒක නිසා වැරදුනාට ගැටලුවක් නැහැ අන්න එහෙම වැරදි වැරදි හරි කියන්න එතකොට තමයි සෙට් වෙන්නේ මේක එතකොට තමයි මේක සෙට් කරගන්න පුළුවන් අනිත් එක වාර ගහන්නත් බෑ වරින් මෙතන පේන්නෙත් නැහනේ අවුලකුත් නැහැ හැබැයි මේක ඉංග්‍රීසියෙන් හදා ගන්න ඕන හරි ඒක නිසා අවබෝධයෙන් මහාවට වැඩේ කොට දාගන්න තේරෙන්න නැත්නම් අහන්න ආයෙම කියනවා පුණාහරි පොඩි හරි අවුලක් තියෙනවා මට පොඩ්ඩක් හරි තේරෙන්නේ නැහැ කියලා අහන්න හේතුව ඉගෙන ගන්නව යන්න ඕන එක්කෙනෙක් හරි බැරි වෙනවා කියන එක මම පෙන්නේ මම මේව කැමති නැහැ හේතුව ඔක්කොම ඉංග්‍රීසි ගන්න බෑ හැමෝටම ඉංග්‍රීසි කාවි කියන ඔයාට ඔයා තනි වුණාට මට ඔයාලා ඔක්කොම එකයි සේරටම එකවා කිව්වන්න ඕනේ ඒ නිසා ආයෙම කියනවා කාට හරි ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා අහන්න අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා කියලා දෙන්න එකට අදාළ ඕන ප්‍රශ්නයක් අහන්න හරි තේරෙන්න නැත්නම් අහන්න තේරුණා නම් තේරුම් ගලා ඉස්සරහට යන්න කතා කරන්න හරි ඊට පස්සේ තියෙනවා we have a crisis අපිට අර්බුදයක් තියෙනවා අපිට තියෙනවා අර්බුදයක් they have enough natural resources ඕන්න තියෙන ප්‍රමාණ ස්වභාවික සම්පත් අන්න එයාලට තියෙන අයිතිව තියෙන අයාලට ස්වභාවික සම්පත් ප්‍රමාණවත් student have a very good english class මට කියන්න student have a very good english class කියලා කියන්න tell me anyone what is the meaning this sentence वर्तमान නැස දැන් මට කියන්න එනවා මේක වාක්‍යයක් ගන්න මේක අතීත කාලෙන් කියන්න අතීත කාලෙන් මට කාර් එකක් තිබුණා කියලා කොහොමද කියන්නේ
I had the car. I had the car. Very good. She got to. She has money. Can I get? That is all. Did you know? She had money. She had money. Had money. Oh, had money. What? Had money. एक बार जन बहुवचन एक बेदी अपने I got the that and she got the that and we got the we अपने साल लिखी बुना क्या बोलूँ दिखिए अन्य She had money. Oh, एक बार जन बहुवचन बेदी अपने तीव्रना क्या किया ने पहेदरी देगे अति तो कालम पहेदरी दे अनागत काल अनागत काले एकवचन बहुवचन भेदी संपूर्ण ओवरऑल कथा मेकिंग किया ने इन्नवाती ना किया ने कथा इन्नवाती ना उन्हाँ टेकिंग किया ने समांटो या मिक्स सीरेक्ट आई थी वाती इन्होंने कला मूली में पहले लगा गान इधर बसे वर्तमान काले हैस है उदिका तीनों एक बाजन बहुवचन बेदिया तीनों आती इधर काले हैड एक बाजन बहुवचन बेदिया अपने सेर तम हैड अनागत काले मिल है वो इंदी भी थी ये के लगी ना वाना एवल आर्ट मिल है वो करना एक बाजन बहुवचन बेदिया अपने के मत दिया गाना किया ने समांटो या मिक्स सीरेक्ट आई थी वाती ना कथा वाक्य ना मत दिया गाना Can you understand, everyone? Yes. Right. Now I am going to teach you how to use the abhidhata. The abhidhata is mango. The vartamana kala, the aris, the arati, the kala, the avos, the avanagata kala, the avilbi. Ekemut kiyanne innavati na unata me the abhidhata innavati na unata has have innavati na unata the abhidhata innavati na dekhe venasa pahadili nara has have kiyanne tamanto yam sinette yam kiwi wala. ඒක වගේම ඒ ඒ ඉන්නවා තිනවා කියන කතාවම ඒ ඒ මීනින් එකම දෙනවා මේ දයාවිරණාවෙ. ඒකෙත් ඒකත් ඉන්නවා තිනවම තමයි තියෙන්නේ. හරි ඉන්නවා තිනවා වුණාට ඒකේ වෙනස තමයි ඒක යොදාගන්නේ. හරි what point we can use දයාවිරණාව කියලා අහුවොත් මොවට කියන්න පුළුවන්. දයාවිරණාවෙත් ඉන්නවා තිනවා තමයි හැබැයි ඒකෙන් කියන්නේ අපට Tamanta Rams කියන කතාවක් නෙමෙයි. තියෙනවා ඉන්නවට නිශ්චිත නොදන්නා දෙයක් හොඳට අහගන්න නිශ්චිත නොදන්නා දෙයක් පළමු වතාවට කොහේර දැනක ඉන්නවා තියෙනවා කියලා කියන්නයි ගන්න. දෙයාබිරටාවෙන් කියන්නේ ඉන්නවා තියෙනවා තමයි. හැබැයි ඒකෙන් කියන්නේ නිශ්චිත නොදන්නා දෙයක්. පළමු වතාවට කොහේර දැනක ඉන්නවා තියෙනවා කියලා කියන්නයි ගන්න. උදාහරණයක් කියලා දෙන්නකෝ මට කිව්වොත් ඔයා කියන්න. ඔයාට කාර් එකක් තියෙනවා නම් I have a car කියන්න. ඔයා පාරේ අධිකාරියක් දැකලා පාර කවුරු නිශ්චිත දන්න අධිකාරියක් තියෙනවා කිව්වොත් ඒ වෙලාවට ඔයාට කාර් එකයිද නැහැනේ. ඒලාට කියන දෙය රිස් එක. වඩ බැලනක් තියනවාද? I have a pen. දැන් මට බැලනක් තියනවා. දැන් මේ තියෙන්නේ. එතකොට කියන්න ඕනේ I have a pen කියලා. හැබැයි ඔයා ගිහින් බලද්දි ඇඳවුඩ ඔයාගේ පෑනක් තියෙනවනම් අන්න ඒ වෙලාවට මචං ගණින් දෙයා බීරටාව කියලා පැහැදිලි කරලා දෙන්න ඕනේ යාළුවට. අන්න එහෙම පුළුවන් නම් තමයි ඔයාට මේක පැහැදිලි වෙන්නේ. ඕක නම් ඉමල්ලිට කියලා දෙන්න බැරි කමක් නැහැ නේ. එයාට ඕක පැහැදිලි කරලා හරියටම කියලා දුන්නොත් එයාට සාමාන්‍ය පෙළත් ගොඩ දාවන්න. අයි දෙයා බීරටා හරියට ඉගෙන ගන්නවා කියලා කියන්නේ ගොඩක් දේවල් මේක ලියන්න කියන්න පුළුවන්. පෑනක් තියනවා ගයක් තියනවා මිනිස්සු වෙන ඕන එකක් කියන්න පුළුවන්. හරි ඒකේ දෙයාබීරටාවෙන් නිශ්චිත නොදන්නා දෙයක් පළමුවතාවට කොහෙර දැනග ඉන්නවා දිනන කියන මේ දෙයාබීරටාවෙන් වර්තමාන කාලෙන් දෙයාරිස් දෙයාරා අතීත කාලෙන් දෙයාවෝස් දෙයාව අනාගත කාලෙන් දෙයාය will be කියලා වෙනස් වෙනවා පාට් වලට. අන්න එතකොට දෙයාබීරටාවේ වර්තමාන කාලෙන් ඉන්න දැන් has have නිය ඉන්නවා දිනනවා කියන Tamanto යම්ස් ගිනට කිව්වේ. ඒ වගේමයි මේකෙත් දිනනවා දෙයාරිස් දෙයාරා දෙක They are both. They are. They are will be. Right? There is. There are. Kiyala kiyanne. Vartamana kaale nischita nodanna deya. Hari there is. There are. Kiyala kiyanne. Present eken innawa thiyenawa kiyala kiyannai ganne. E kiyanne. Hondara ha ganna karanawa. Mema ratawa magen yam thi tanaka yam velawaka nischita nodanna deya. Mema ratawa magen yam thi tanaka yam velawaka nischita nodanna deyak. Bho satek ho pujjale.
ඉන්නවා තියෙනවා ලෙස පළමු වතාවට වර්තමාන කාලේ හොඳට මතක තියාගන්න වර්තමාන කාලෙන් ප්‍රකාශ කිරීමට යොදා ගන්න වර්තමාන කාලෙන් ඉන්නවා තියෙනවා කියන නිශ්චිත නොදන්නාද හයි එතකොට තමයි දෙයාරිස් දෙයාරා ගන්න දෙයාරිස් දෙයාරි එතකොට දෙයාරිස් දෙයාරා දෙකක් තියෙනේ කාටද අවුලක් තියෙනවනේ මං අර කිව්වේ දෙයාරිස් ගන්න ඒක වචනේ එක්ක දෙයාරා ගන්න ආ ගන්න බහුවචන එක්කනේ ආයි ඈම් කතාවක් නෑනේ මෙතන අයන්නේ නෑනේ හරි ඒ නිසා තමයි ඊස්සා විතරක් තියෙන්නේ countable singular noun එකයි uncountable එකයි ගන්න මේ there is කියන එක වර්තමාන කාලෙන් ඉන්නවා තියෙන නිශ්චිත නොදන්නාද හරි there are ගන්නෙ there are ගන්නෙත් ඉන්නවා තියෙනවා කියන වර්තමාන කාලෙන් කියන්න තමයි හැබැයි ඒකෙන් කියන්නේ countable plural noun හරි countable plural noun තමයි ගන්නෙ දැන් පැහැදිලි කතාව there are දෙකක් තියෙනවා කාටද there is there are වර්තමාන කාලෙන් ඉන්නවා තියෙනවා කියලා කියන්නයි ගන්නෙ නිශ්චිත නොදන්නාද යා හරි ඒකේ there is ගන්න countable singular noun එක uncountable කියන්නේ අර වතුර ඔය water කිව්ව water money වගේ ගණන් කරන්න බෑ කවදා කියලා දෙන්නම් අන්න ඒ uncountable noun එක ගන්නෙත් there is දැන් ඔයා හිතන්නකෝ සල්ලි ලක්ෂ දෙකක් තියෙනවා කියලා සල්ලි ලක්ෂ දෙකක් තිබුණාත් ඔයා ඒක දිහා බලලා කියන there is money වතුර මුහුදක් තිබ්බා there is water වතුර දින එහෙම කියන්නේ uncountable එක ගන්න there is හේතුව ගණන් කරන්න බෑ ගණන් කරන්න පුළුවන් ඔයි pan pencil පොත් එකක් නම් countable singular ගණිතය ඇත්තනවා ගොඩක් නම් pan පොත් pencil දේවල් වගේ ගණන් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒවා countable plural ටයි දෙන්නේ there are countable plural noun එක. එතකොට there is කියන්නේ countable singular එකයි uncountable noun එකයි there are ගන්නේ countable plural noun මේකෙන් කියන්නේ නිශ්චිත නොදන්නා දෙයක් යම් කිසි අතේකෝ දෙයක් පුජ්ජලේ තියෙනවා ඉන්නවා ලෙස බලමු තවට වර්තමාන කාලෙන් කියලා මතක තියාගන්න. There is there are ගන්න වර්තමාන කාලෙන් කියන ප්‍රසන්ට් එකකින් ඉන්නවා තියෙනවා කියලා කියනවා. There is a meeting to there රැස්වීමක් තියෙනවා. දන්නේ නැහැ රැස්වීම මොකද රැස්වීමක් තියෙනවා. එහෙම කියන්න පුළුවන් there is a meeting today. අද රැස්වීමක් තියෙනවා. මට කියන්න there is a person in the room. There is a person in the room. සිංහල දේම කියලා කියන්න. පුද්ගලයා කාමරේ ඉන්නවා. පුද්දලේ කාමර මට කියන්න පුතා මේක දැන් පුද්දලේ කාමරේ ඉන්න කියලා කිව්වනවා ඇයි ඇයි මෙතන ඊස් ගත්තේ පුද්දලේ පුද්දලේ කෙනෙක් නිසා හොඳට මතක තියාගන්න හෑස් සෑව් ගත්තේ අපි මේ පැත්තෙන්ද සබ්ජෙක්ට් එක බලන්න ගත්තේ පුතා මේ පැත්ත බලන්න ගත්තේ අපි මතකනේ හෑස් ගත්තේ අයි එක හෑව් ගත්තනේ හැබැයි මෙතන ගන්නෙ මෙතන කියන කතාවක් නෙවෙයි මෙන්න මෙතනින් කියන නාම පදේ ගන්න තමයි ගන්නෙ දෙයා රීසන් මීඩිය එක රැස්වීම වර්තමාන කාලේ එකක් කියලා කියන තමයි there is a person මේ මිනිහෙක් ඉන්නවා කාමරේ වා ගිහින් බලද්දි කාමරය යන බලද්දි මිනිහෙක් ඉන්නවා වා දුවන කියලා බලද්දි කවුද කියන්නේ අම්මට ගිහින් කියන්නේ කොහොමද the man is on the in the room නැත්තම් මිනිහෙක් ඉන්නවා දන්නේ නැහැ මිනිහෙක් ඉන්නවා කළු පාට මිනිහෙක් ඉන්නවා කාමරේට there is a person in the room කාමරේ මිනිහෙක් ඉන්නවා කාමරේ බල්ලෙක් ඉන්නවා there is a dog on in the room කාමරේ බල්ලෙක් ඉන්නවා අන්න එහෙම වෝඩ් එකක් කියන්න බෑ there is a snake in the bed අදයට under the bed අදයට නයෙක් ඉන්නවා එහෙම කියන්න පුළුවන් ඕන එකක් කියන්න පුළුවන් දන්නේ නැහැ දැකගම මම පේන බල්ලෝ වගේක් ඉන්න බල්ලෝ ඉන්නවා අපි දන්නේ නැත්තම් නිශ්චිතව ෆෝන් එකක් තියෙනවා ඔයාලා බලද්දි මේසෙ උඩ දන්නේ නැහැ අම්මා එක්ක ඔයා කැම්පස් තේරුත් නිසා හරි මොකක් හරි අම්මා ෆෝන් එක ගිහලා තියලා සද්ද නැතු ඉන්නවා ඔයා විත් කියලා ආලුවට මම කෝල් එකක් දිනවා මචං ගොඩ ඉඳන් මම ෆෝන් එකක් තියෙනවා there is a phone on the table මේ ෆෝන් එකක් තියෙනවා අන්න එහෙම කියන්න පුළුවන් ඕන එකක් කියන්න පුළුවන් ඔයා හරියට සෙට් කරගත්තොත් ගොඩම තමයි. හරියට අවබෝධයෙන් අහගෙන ඉන්න. තේරෙන්න නැත්නම් අහන්න. මම මේ කියන කතාව තේරෙන්න නැත්නම් ඔයාලා අනිවාර්යෙන් අහන්න. හේතුව මේවා පැහැදිලි නැත්නම් තේරුම් ගන්න ඉස්සරහට ගියා කියන්නේ. හයිට් කවර් කරනවා කියන කතාවට නම් එන්න එපා. එහෙම අමාරුයි මට කරන්න. මම දන්නේ නැහැ හැමෝගම අර ක්වොන්ටික් වල කරලා දාන්න එහෙම තේරෙන්නේ නැහැ. කියලා දීලා ගොඩ දාන්න නම් අවුලක් නැහැ. එහෙම කියලා දෙන්න පුළුවන්. I can't is. එහෙම නැත්නම් ඔයාලා දවස් ගාන ගණන් කරලා තව දවස් 3යි තව දවස් 2යි 2000 ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා එහෙම කතාවකටත් එන්න එහෙම මට එහෙම කරා කියලා මට තේරුම්න්නේ නෑ. ඊන අවුලේක. ඔයාට නම් අවුල නැහැ. එතකොට ඔයාට පන්ති වල ගිහලා පුරුදු ඇති එහෙම. ඒ මට එහෙම සෙට් වෙන්නේ නෑ. මට හදන එකන අවුරුදු පහක් හරි ගමන්නේ කරලා මේක දෙන්න මොන හරියන මොන. ඒකේ වර්තමාන කාලෙන් දෙයාරිස් දෙයාරා කියන ප්‍රසන්ට් එකකින් ඉන්නවා තියනවා කියලා කියන්න ගන්න දෙයාරිස් දෙයාරා.
there is ගන්න uncountable singular එක uncountable noun එක there ගන්න countable plural noun there is an election this year මේ අවුරුද්දේ මැතිවරණයක් තියෙනවා මොකක් හරි දන්නේ නැහැ මැතිවරණයක් තියෙනවා there are 300 families in our village කියලා කියන්නේ මොකක්ද there are 300 families in our village tell me anyone can speak what is the meaning in this sentence අපේ ගමේ පවුල් 300ක් තියෙනවා. ඔව් ඇයි බුදා මෙතෙන්ට ආගත්තේ? ඒක මට කියන්න. පවුල් 300ක් කියන්නේ බහුවචන නිසා. හා පැහැදිලිද කාරණා? මේකෙන් කියන්නේ මොකද්ද එතකොට? මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද? දන්න පවුල්ද නැති පවුල්ද? පවුල් දන්නේ නැති. ඔව් දන්නේ නැහැ පවුල් වල ගමේ මිනිස්සු ඉන්නවා. ඔයාලා ගමේ ගෙවල් තියෙනවා. ඔයාලා ගමේ බල්ලෝ ඉන්නවා. අපි දන්නේ නැහැ වචන් කළු බල්ලෝ සුදු බල්ලෝ. අපි දන්නේ ඔයා කියන බල්ලෝ ඉන්නවා. එහෙම කියලා කියන අර නිශ්චිතව කියන්නම ඕනේ නැහැ මේක කියලා. ඔයාලා ඉන්න දේවල් මොනා හරි කියන්න. අවබෝධ නැත්තම් අමාරු ඉංග්‍රීසි වල දාන්න. Tamanta අවබෝධයේ කතාවක් තියෙන ඕනේ. ඒක මනස තියෙන්න ඕනේ වැඩ කරන්න. මනසක් තියන්න ඕනේ මිනිහෙක් වුණාම. යාගේ මනස වැඩ කරන්න බෑ. හිතන්න පුළුවන් වෙන්න ඕන. හිතෙන්නේ නැත්තම් අවබෝධයෙන් අහගෙන හරි ඉන්නකෝ. දෙතුන් පාරක් හරි කියලා දීලා මේක ආයෙම දෙතුන් පාරක් වීඩියෝ හරි බලලා ගොඩ දාන්න. හදන්න පුළුවන්. හදන්න පුළුවන් ඈ. හදන්න බෑ කියලා නම් කියන්න හදන්න පුළුවන් වැඩ කරන්න ඕනේ. හරි there are two houses here. මෙහි ගෙවල් දෙකක් තියෙනවා මෙහි ගෙවල් දෙක අන්න එහෙම ඕන එකක් කියන්න පුළුවන් මට there is laptop there is a phone there is a house there is a man there is a dog there is a boy ඕන එකක් කියන්න there are people there are animals ඕන එකක් කියන සත්තු ඉන්නවා ඔයාට සෙට් වෙන ඕන එකක් නිශ්චිත නොදන්නවාද යා පළමුවතාවට කොහෙද දැනගෙන ඉන්නවාද කියන වර්තමාන කාලෙන් කියනවා මේක වචන නම් uncountable නම් there is ගන්න countable plural නම් there are ගන්න එච්චරයි හරි කියන්න understand තේරුණාද ඒක there is rata there are rata මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලිද මෙතන පැහැදිලිද can you tell me කියන්න පුළුවන්ද can you understand තේරුම් ගන්න පුළුවන්ද මම කියන විදිහ අවුලක් නැද්ද අවුලක් නැහැ සර් හා ඉතින් දැන් මේක තේරුණාද එතන පුතා මේ countable single uncountable there is there are කතාව පැහැදිලිද ඔව් සර් ඊට පස්සේ දැන් ඔය දැන් ඒකද කිව්වේ දැන් ඔය ඉන්නවා දිනවනේ පුතා දැන් ඔය ඉන්නවා දිනවා කියන එකම අපට ක්වෙස්චන් නම් නෙගටිව් හදා ගන්න පුළුවන් මේ වගේ. එතකොට අර b verb කියන්නේ ඒකද දැන් b verb එක කරපුව කතාවමයි තියන්නේ මේක. මේ බලන්න ඔය there is a tree in the garden කියලා මොකද්ද මට කියන්න. There is a tree in the garden කියලා කියන්න. garden එකේ ගස් තුනක් තියෙනවා. ඔව් garden එකේ ගස් තුනක් තියෙනවා නැත්නම් ගස් තුනක් තියෙනවා garden වත්තේ ගස් තුනක් තියෙනවා. right what they got to not then oyata hannu unna yaluwagen tree tunak neme tree gahak tiyena there is a tree in the garden what they gahak tiyena hari tree neme tree hari there is a tree in the garden what they gahak tiyena da yaluwen ahannu unna mathan gahak tiyena wada wat tiyala kohomada karanne puluwan nan kiyan danna gen how to create sentence question sentence question pattern මොකක්ද යා ට්‍රේන් එක පාඩම් අන්න හරි ඊස් දෙයාර ඊස් මුලට ගන්නවා ඈම් මිසා මුලට ගන්න ඈම් මිසා දැන් අපි ඒක ඈම් මිසා මුලට ගන්න ඒකෙම තමයි ඊසා මුලට ගන්නවා නේ ඊස් දෙයාර ට්‍රේන් ද ගන්න වත් එකහක් තියනවාද නෑ කියලා කියද්දි දෙයාර ඊස් නොට් නැත්තම් ඉසන් ට්‍රේන් ද ගන්න වත් එකහක් නෑ නැද්ද අහන්න ඕන ඉසන් දෙයාර ට්‍රේන් ද ගන්න වත් එකහක් නැද්ද අන්න එහෙම ඊසා වලට නොට් දාන්න දින කතාව ඇතර මේ බලන්නකො දෙයාර චිල්ඩ්‍රන් ඉන් ද ක්ලාස් රූම් what is the meaning in this sentence वेरी गुड नियम वर्तमान प्रश्न कहोमद मुखदमी वर्तमान හැදිරි පුතා වැඩි
डिग्री संपूर्ण लकड़ू पहा ඇවිල්ලා මෙතන බූත් එකේ කටවහගෙන නම් බලන් ඉන්නේ සෙට් වෙන්නේ එහෙම නැහැ. වැඩ කරන්නේත් නැහැ මේක හදාගන්න ඕන ලාසාවකුත් නැහැ හදාගන්න ඕන කියලා මානසිකත්වයක්වත් නැහැ. ඔහේ එනවා ආතල් එක. ඔයා නිකන් ආතල්යක් ගනි මගේ කවුන්ට් එක ඉස්සේ ඔයාට ඉතින් අපරාධ. කරන්න දෙයක් නැහැ. ඒ නිසා කියන්නේ කියන්න මෙච්චරයි හදාගන්න ඕන කියන කතාවරෙන් හදන්න පුළුවන්. හදන්න නම් ඔයා වැඩ කරන්න ඕන. වැඩ කරනකොට වැඩ කරනවා කියන මහා ලොකු දේවල් කරන්නේ නෙවෙයි. කියලා දෙන දේවල් අහගෙන තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න. නෝට් එක ලියන්න දෙන අභ්‍යාසය කරන්න මේක හදාගන්න කියන මානසිකත්වයක් තියෙන. එච්චරයි වෙන්නේ. මේකේ දෙයාරිස් දෙයාරා කියන්නේ ඉන්නවා තියෙනවා. තම් නිශ්චිත නොදන්නා දේක් බලමෝතාවට වර්තමාන කාලෙන් කියන්නේ උදාගන්න කියලා පැහැදිලි නෑ අන්න හරි. ආයේ ජීවිතේ කොහේ කොහොම ගියත් උගන්වන්න තියෙන්නේ ඕකම තමයි. ඕ මොන ගුරුවරයා කියන්නවත් උගන්වන්නේ එකම කතාව උගන්වන්නේ විදිය වෙනස් වෙන්න පුළුවන්. right ඉංග්‍රීසි භාෂාව කියන්නේ එක එක සර්ලා එක එක විදිහට ටේබල් දාලා උගන්වනවා මැජික් ටේබල් කියයි ලා තියෙනවා ලා වෙන කතාව උගන්වනවා. කොහොම ඉගන්නුවත් කියන්න තියෙන එකම කතාව. පැහැදිලි කරන කාරණා දැන් මම මොණ්ඩරාගල ඉන්නේ. මොණ්ඩරාගල සියමලාණ්ඩු දන්නාය දන්නා ඇති සියමලාණ්ඩු කොට්ටාසේ හද්ද දොටේ ඉන්නේ. ඒ දොටේ ඉන්න මම කැලණි කම්පස ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔය රත්නපුර පැත්තෙන් දාලා එහෙම ගිහිල්ලා කැලණි කම්ප කොළඹට ගිහිල්ලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අම්පාර පැත්තෙන් ගිහිල්ලා නුවර පැත්තෙන් පදිතරාවි පැත්තෙන් ගිහිල්ලා එහෙ රවුමක් ගහලා කැලණි කම්පසට යන්න පුළුවන්. ඒ කොහොම ගියත් යන්නේ අර යකඩ කඩවල ගහන ලොකු තඩි කැලණි කම්පස වල තමයි. उन्नप මගේ පන්ති නාවත්කම නේ කොහේ ගියත් කම එක සර්ගෙන සෙට් කරගන්න. ඒ සර්ගෙන් මේක නෑ ගොඩ දාගෙන යන්න. ඇති දෙයක් නෑ අතන අවබෝධයෙන් බල වැඩේ හදාගන්න කියන මානසිකත්වයට යන්න. හදන්න පුළුවන් ඈ. ඉස්සර හදන්න ඕනේ කියන කතාවට එන්නකෝ මම කියන්නේ. ඔය එපා විදි මෙලෝර නිරෝධය තේරෙන්නේ නැණින් කිසි සම්බෝ මට නම් බෑ වාචා හයි කාන්. අදින් පස්සේ බෑ කියන්න එපා. ඕන එකක් දුන්නම ගන්න අරගෙන හරි දෙන්නකෝ. ඔයා සීන් එකේ ඉන්නේ කියන ඉංග්‍රීසි පුළුවන්ගෙන සීන් එකේ ඉන්නේ. ඇයි හේතුව? ඔයා දන්නවනේ මට දැන් කොහොමත් බෑ. හරි අවුලක් නෑ. වැරුණත් මම ආයි අදින් පස්සේ බෑ කියන්නේ. හේතුව? ඊට පස්සේ ඔයා දන්න ටික දාලා බලන්නකෝ. ඔයා දන්න එකම යෝගේ තියෙන්නේ. අනේ පතරංග ජාතක වගේ තිබුණට ඔයා හරියට ඉගෙනගෙන ඔයා දන්න සිල්පිකේ දාන්නකෝ. ඒ ටික හොඳට තේරෙයි ඈ. එහෙනම් බෑ කියන්න එපා. එහෙම නෙවෙයි අපේ ගොඩක් අය කරන්නේ. දුර ඉඳන් ලියුමෙද්දී අම්බෝ අයිකාන් මචං අයිකාන් බදන් කියලා හිවිට හන්න. පටන් ගද්දී බෑ නේද? එතන කොහොමවත් බෑ නේ. බැරි වුණත් කවන්නෑ පුළුවන් වුණා තමන්ට බෑ කියලා ඔයා දන්නවනේ. බැරි වුණත් පුළුවන් කියන කතාව ඉන්න. බැරි නම් තවුලන්නේ නැහැ නේ ඊට පස්සේ. හයි බෑ කියලා නිකන් ඉන්නවට වඩා try කරලා බලන්න වැඩි. ගොඩ දාන්න පුළුවන්. එහෙම නැතුව අර බෑ කියන කතාවෙන්ම නම් සෙට් වෙන්නේ බෑම තමයි. කැම්පස් ගියත් ඔයා ගොඩක් අය නම්බු අපි නම් ෆස්ට් ක්ලාස් ගන්න නැහැ මචං සේප් එකේ. එහෙම එපා නෑ අපි මම යනවා දැන් යනවා කියලා තීරණය කරන්න කියලා වැඩ කරන්න. පම්බෝරු ගාලා නිකන් ඉන්නත් බෑ වැඩ කරන්න. ගෙතන කියනවත් අවුලන්නේ නැහැ තමන්ට බෑ කියලා තමන් දන්නවනේ. එහෙම කතාවක් නැත්තම් බෑ මචං අපි නම් යන්නේ කොහොත් යන්න බෑ නේද කොහොමද යන්න අදහස නැහැ නේ. හැබැයි හිතේ තියෙන අදහස කියා ගන්නෙත් නෑ. ඒ නිසා ආයෙ කියන්නේ ඉංග්‍රීසි හදා ගන්න කියාම ඔයාට තියෙන්න ඕන මේක අමාරු නැති දෙයක්. මේක ඉස්සලා ඔළුව හදාගන්න ඉංග්‍රීසි හදාන්නේ. මුතු ඉංග්‍රීසි කියලා දුන්නා කියලා හරියන්නේ නැත්නම් මේක මනස හැදෙන්න ඕන මේක පුරුවන් ලේසිනේ. දැන් මම ඔයතර දැන් මේ කියලා දුන්නේ අද දැන් ගිය සතියේත් කතා කරා මේ සතියේත් කතා කරා. අමාරුයිද? ඇති දෙයක් නෑ නේද? ඇති දෙයක් තියනවාද ඔගේ? බී වර්බ් එකේ ඔය ඇති දෙයක් තියනවාද? පිළිවෙලට ඉගෙන ගන්න ඕන හැබැයි ඈ. අවබෝධයෙන් අහන් ඉන්න කෙනෙක් නම් අවුලක් නෑ. නැත්නම් ඇති සෙට් වෙන්නේ නෑ. එහෙම සෙට් වෙන්නේ නෑ. අවබෝධයෙන් හරි සෙට් වෙනවා. හරි ඒකේ ආදීආරිස් දියාරා මතක තියාගන්න වර්තමාන කාලේ. ඒක අතීත කාලෙන් කොහොමද කියන්නේ? හිටියා තිබුණා. ගේමක්ම නෑ ඔයාලට පැහැදිලි නෑ අර දෙකේ වෙනස අර වගේම තමයි වෝස් ගන්න මේ දෙයා වෝස් දෙයා ෆාස්ට් එක හිටියා තිබුණා උගන්න දෙයක් නෑ මේ ඔය ඇත්තටම ෆාස්ට් එක හිටියා තිබුණා දෙයා වෝස් පාස් හිටියා තිබුණා මේ රටාව මගින් යම් කිසි තැනක යම් තැනක යම් වේලාවක යම් තැනක යම් වේලාවක නිශ්චිත නොදන්නා යම් කිසි දෙයක් සතෙක්ව බුද්ධලේ අර කතාවමයි හිටියා තිබුණා ලෙස අතීත කාලෙන් ප්‍රකාශ කිරීම පළමුව තමයි අතීත කාලෙන් ප්‍රකාශ කිරීම උදාහරණ අර මං කියපේ ඒ දේම කියනා මෙන්න මෙතන හිටියා තිබුණා කියලා වෙනස් කරා අතීත කාලේ කියලා දැම්මා
තොර දෙකක් තියෙන කාර්ද බොස් දෙකක් තියෙන්නේ අර වගේමයි දෙයා වෝස් ගන්න කවුන්ටබල් සිංගල් නවුන් එක ඇන් කවුන්ටබල් නවුන් එකයි දෙයා වර් ගන්න කවුන්ටබල් පුරන නවුන් කවුන්ටබල් සිංග 1 2 3 4 ගණන් කරන්න පුළුවන් එකක් ඒක වචනේ වා ගන්නවා දෙයා රීස් එක දෙයා වෝස් එක අතීත කාලේ හිටියා තිබුණා කියන්න නිශ්චිත වෙනවා දන්නවද ඇත්ත පැහැදිලි කර ගන්න ඕන කාරණා වෙච්ච නේ මේවා නෙමෙයි කියලා දෙන්න ඕන මේක යොදා ගන්න ඇයි කියන කාරණා පැහැදිලි කර ගන්න මුලින්ම ඊට පස්සේ මේවා නම් ගේමක් නැහැ දෙයා වෝස් ගන්න ඒක වචනේ එක ගණන් කවුන්ටබල් නවුන් එක දෙයා රා ගන්නවා දෙයා වර් ගන්නවා කවුන්ටබල් පුරන නවුන් එක බලන්න දෙයා වෝස් මීටින් යෙස්ටර්ඩේ ඊයේ රැස්වීමක් තිබ්බා නැත්තම් තිබුණා හරි දෙයා වෝස් ඇන් ඉලෙක්ෂන් ලාස්ට් වීක් ඊයේ අවුරුද්දේ මැතිවරණයක් තිබුණා මම අපර මැතිවරණයක් තිබුණා අතීත කාලෙන් තිබුණා පෑනක් තිබුණා මේසේ උඩ ඊයේ there is a pen on the table yesterday morning උදේ ඊයේ උදේ පෑනක් තිබුණා මේසේ දැන් නැහැ ඒක වාගත් දන්නේ අන්න එහෙම කියන්න පුළුවන් මට කියන්න දෙයා වෝස් a teacher in the classroom yesterday there was a teacher in the class yesterday ඒ කියන්නේ කොහොමද how to create sentence this meaning කොහොමද අපි create කරගන්නේ meaning identify කරගන්නේ කොහොමද සිංහල භාෂාවෙන් කියන්නේ කොහොමද පුතා ඊයේ ගුරුවරයා පන්තියේ හිටියා ගුරුවරයා හිටියද ගුරුවරයෙක් හිටියද ගුරුවරයෙක් ගුරුවරයෙක් නේ ගුරුවරයා නෙමෙයි ඈ අහලා ගන්න එපා නිශ්චිත නොදන්නා දෙයක් කියන්නේ අවබෝධයෙන් බලන්න අවබෝධයෙන් කියන්නේ මේක අර එහෙම වරනිකම් මෙල උඩෙන් බලෙන් බලව සෙට් වෙන්නේ නැහැ එහෙනම් අවබෝධයෙන් තියාගන්න හැම වෙලාවෙම හදන්න පුළුවන් ඈ there were few mangoes on the tree ඒ කියන්නේ there were few mangoes on the tree there were few mangoes on the tree කියලා කියන්නේ සිංහල දෙන්න මොකද what is the meaning in this sentence anyone can speak now කියන්න වරන්න ගස්සේ අඹ තිබුණා අන්න අඹ කීපයක් තිබුණා few mangoes අඹ ගෙඩි කීපයක් තිබුණා මට කියන්න පුතේ ඇයි මෙතන රෝස් ගත ඇයි මෙතන වර්ග ගත මෙතන දැන් දෙයා බොස් ටීචර් ඉන් ද ක්ලාස් රූම් නේ කිව්වේ class class yesterday ye panthi teacher ne kiyanne etan verse gat etan they are verb gat teacher singular is that teacher singular few mangoes kiyanne bahuvachana eka nisa they are verb gat countable plural they are verse kiyanne teacher kiyanne ekkene nisa irmasa they are verb gat pahadiliida meken kiyanne mokada kiyala pahadiliida they are satida kala hitiya thibuna kiyala kiyanne therunada putha Can you understand? Had it neither. Had it neither. हाँ, ये बात से तो मैं कहती है ना, मैं कहता हूँ कि मैं क्वेश्चन ना नहीं करूँगा ताकि ना बोलूँगा, ये हदागा तो मौका तो करने देना है, अभी बोलना होगा. They are both tree in the garden කියන්නේ. They are is tree in the garden කියන්නේ වත්තේ ගහක් තියෙනවනේ. They are both tree in the garden කියන්නේ මොකද්ද එතකොට? වත්තේ ගහක් තිබුණා. තිබුණා. ඒ ගහ අපි මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක වෘත ගහද, කෝන් ගහද, අඹ ගහද, පැපල් ගහද, මොනවා ගහද කියලා දන්නේ නැහැ. ගහක් තිබුණා. Very good. හරි තිබුණාද හදන්නේ කොහොමද දන්නවද? Both ගන්න මුලට. Both they are tree in the garden. Both they are tree in the garden. වත්තේ ගහක් තිබුණාද? වත්තේ ගහක් නැහැ. They are Not natta wasn't. They are were not natta wasn't. Was not natta wasn't. They are was not natta wasn't. Three in the garden. What they got? Tibune? Nah, not the no. Now wasn't they are. Wasn't they are three in the garden. What they got? Tibune? Not the. What are they? Na? They are ladies. Kyanne? Kanda wo? Itia. Itia. Yada thani kamal budaya thoda. They are ladies. Oh, were they are ladies in the garden. Where they are ladies hitiye naha kiyala kiyanne kohomada kaanthawo they are not ladies oh they are not nattan weren't ladies hitiye nath kaanthawo hiti nadda weren't ladies ladies weren't me putha weren't eh weren't weren't pahadiliida atitha kaalayen karana de therunawadda දයාවෝස් එක දයාවෝ ගන්න දයාවෝස් ගන්න අන්කවුන්ටබල් නවුන් එකයි සිංගියුල් අන්කවුන්ටබල් සිංගියුලර් අන්කවුන්ටබල් නවුන් එකයි දයාවෝ ගන්න කවුන්ටබල් පුරුල් නවුන් එක ප්‍රශ්න අදාගදි බොස්ස මුලට ගන්න කියලා පැහැදිලිද මේකෙන් කියන්නේ නිශ්චිත නොදන්නා දේ පළමුවතාවට නෙමෙයි පළමුවතාවට කොහෙ හරි දැන හිටියා තිබුණා කියලා කියන්නේ උදාහරණයක්
පැහැදිලි අතීත කාලේ කියන්න උදාගන්න can you understand ආය කියලා දෙන්න few mangoes එන කියලා දෙන්න මම කියලා දෙන්න few කියන එක දැන්න මත දැනලා පැහැදිලිද they have a few mangoes අමගෙඩි කිහිපයක් ඇයි a few නේ ආඩන්න මම කියලා දෙන්න ඒ දානවා ඒද ඒදිනුත් දාන දෙදිනුත් දාන බෑදුන් නිකන් ඉන්න අදාළ පාඩම කියලා දෙන්න ලොකු කතාවක් පුතා මේක මේක ඇදලා ගත්තොත් කියලා දෙන්න තේරෙන්නේ ඒ පාඩම එක දාන මෙතන කතා කරනවා මොකද කරන්නේ අපි අදාළ පාඩම පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාවේ a little එකයි few එකයි සාමාන්‍යයෙන් a දානවා uncountable a අකුරු දානවා ඒක සාමාන්‍ය විදිහට දානවා ඒ තමයි කාරණා ඒක අයි එහෙම දාන්න කියලා කියනවනම් සම්පූර්ණ a අකුරු දාන අර පටන් ගත්ත දණේ නම් a දාන එක කියලා දෙන්න ඕනේ ඊට පස්සේ තමයි ඔයාලට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා නීතියක් මේක ඉංග්‍රීසි භාෂාවේ අයි එහෙම දාන්නේ ඒක මම දන්නෙත් නැහැ දානවා ඒක ඒක තමයි නීතියක් ඒක මං අහුවනේ අයි දාන්න කියලා හැවෙන්නේ ඒක few යම් ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්න දාන්න යම් කිසි ප්‍රමාණයක් තියෙන එක මං කියලා දෙන්න ලොකු කතාවක් ඒක හිතන්න එපා දැන් මං අහන්නේ ඔයාලට අතීත කාලේ හිටියා තිබුණා කියලා කියන්න නිශ්චිත නොදන්නා දෙයක් හිටියා තිබුණා කියලා කියන්න බොස් එක දා ගන්නවා ඒකේ බොස් ගන්නවා uncountable countable singular එකයි uncountable noun එකයි එයා වර් ගන්න countable plural noun එකයි ප්‍රශ්නයක් අදාගද්දි බොස් වර් මුලට ගන්නවා කියලා පැහැදිලිද can you understand yes or no yes sir yes sir ඊට පස්සේ අපි යනවා අනාගත කාලේ මත අනාගත කාලේ මෙහෙමයි ඉඳීවි තියෙවි කියලා කියන්න there will be future ඉඳීවි තියෙවි කියලා කියන්න මෙමෙ රටාවමකින් යම් තැනක නිශ්චිත නොදන්නා දෙයක් යම් කිසි නිශ්චිත නොදන්නා යම් සත් දෙයක් සතෙක්ව බුද්ධලේක් තියෙවි ඉඳීවි ලෙස මොකද තියෙවි ඉඳීවි ලෙස පළමු වතාවට අනාගත කාලෙන් ප්‍රකාශ කිරීම අනාගත කාලෙන් ප්‍රකාශ කිරීම භාවිත කරගෙන මතක තියාගන්න ඕනේ අනාගත කාලය තමයි තියෙන්නේ බලන්න there will be එතකොට countable singular ඕ countable plural uncountable ඒ කියන්නේ countable ගණන් කරන්න පුළුවන් ඒකවචන ගණන් කරන්න පුළුවන් බහුවචන uncountable සේරම ගන්න there will be ඒකවචන බහුවචන ભેදයක් නැහැ there will be a meeting tomorrow there will be a meeting රැස්වීමක් එත තියේවි අන්න රැස්වීමක් තියේවි නිශ්චිත නොදන්න දේ රැස්වීමක් තියේවි there will be a meeting tomorrow රැස්වීමක් තියේවි there will be people at the park next week there will be people at the park මට කියන්න මේක තේරෙන්නේ මොකද්ද there will be people at the park park එකේ පැහැදිලි නැද්ද අනාගත අර්ථයක් තියෙන්නේ මිනිස්සු ඕ park එකේ මිනිස්සු ඉඳීවි very good අන්න park එකේ මිනිස්සු ඉඳීවි there will be people at the park park එකේ මිනිස්සු ඉඳීවි ලබන සතිය next week there will be a discussion with them ඔවුන් සමග සාකච්ඡාවක් තියෙවි මොකක් හරි අනාගත අර්ථයක් තියෙන්නේ තියෙවි කියලා there will be a teacher in the classroom tomorrow කියලා කියන්නේ මොකද්ද what is the meaning this sentence හෙට මේ ටීච පන්තියට එවි. වැරදි සම්පූර්ණ වැරදි. වෙන කෙනෙක් කියන්න බලන්න. ගුරුවරයෙක් ඉඳීවි හෙට පන්තියේ. Very good. ගුරුවරයෙක්ට පන්තිය ඉඳීවි. Very good. නියමයි. There will be a teacher in the classroom tomorrow. හෙට ගුරුවරයෙක්ට පන්තිය ඉඳීවි. නාගද අර්ධ ගුරුවරයෙක් ඉඳීවි. Very good. There will be a dog on the road today. There will be a dog on the road today. කියන්න බලන්න. There will be a dog on the road today. බල්ලෙක් පාරේ ඉඳී. ඔව් බල්ලෙක් අද පාරේ ඉඳී නැත්නම් පාරේ ඉඳී. Very good. අන්න හරි. ඒ කියන්නේ නිශ්චිත නොදන්නා බල්ලෙක් අද මචං පාරේ බල්ලෙක් ඉඳීවි. අනාගත අර්ථයක් කියන්නේ. අනාගත අර්ථයක් තියෙන්නේ. ඉඳීවි කියලා. ඔයාලා මොකද්ද කරන්නේ? ගල්ගඩිය සාක්කුව දාන්නේ නැයි පාරේ යද්දී. ඉන්නවනේ අනිවාර්යෙන් දෙන්න සොට් එක. අන්න එහෙම අනාගත අර්ථයෙන් ඉදීවි කියලා කියනවනම් මෙමෙ රටාවමකින් there will be ගන්න there will be කියලා කියන්නේ මෙමෙ රටාවමකින් යම් තැනක නිශ්චිත නොදන්නා යම් කිසි දෙයක් සතෙක්ව පුජ්‍යලේ ඉදීවි තියේවි හොඳට මතක තියාගන්න ඉදීවි තියේ ලෙස පළමු වතාවට ප්‍රකාශ කිරීමට යොදා ගන්න right අවබෝධයෙන්ම බලන්න සෙට් වෙන්න නැත්නම් අහන්න මොකක්ද වුනේ කියලා මට නම් තේරෙන්නේ නැහැ කියලා අහන්න
एक एक प्रश्न आता है नेगेटिव एंड क्वेश्चन आता है ना पुलवा पुता एक आता है का दिन तत्काल में विल पादे मुड़ डगा में दिया विल बी अमी टिंट बोर रस्सी मार कर दिए दिए विद विल दिया बी अमी टिंट बोर रस्सी मार दिए विद दिए ने कहा ना दिया विल नॉट ना तम वोंट बी अमी टिंट बोर रस्सी मार दिए ने कहा ना द वोंट दिया बी अमी टिंट बोर अन्य हेम विल करने पुलवा इस रात विल नॉट ना लो वोंट क्या मुड़ डगा ना पुलवा वाइड पहले අනාගත අර්ථයෙන් නිශ්චිත නොදන්නා දෙයක් ඉඳීවිතියයි කියලා කරන දෙය will be ගන්නවා ඒක වචන බහුවචන ભેදයක් නෑ සේර්තම දෙය will be ප්‍රශ්න දාගද්දි will පදේ මුලට ගන්නවා නෑ කියද්දි will වලට නොදන්නා කියලා පැහැදිලිද අවස පැහැදිලි නේද පුතා කාරණා පැහැදිලිස හා රයිට් නියමයි ආවෝදෙන් අහන් ඉන්න තේරෙන්න නැත අහන්න මේක අපි හදා ගන්න බෑ කොහොම හරි ඊට පස්සේ දැන් ඔය කිව්වේ ඉන්නවා තිනවා හිටියා තිබුණා ඉඳී තියෙන්නේ. තව කියන්න පුළුවන් මේක ඉඳලා තිනවා තිබිලා තිනවා කියලා කියන්න තියෙනවා. There has been have been හොඳට වඩා ගන්නකෝ මේ there has been have been. There has been have been. ඒක වචන බහුවචන වේදින has එක ඒක වචන ගන්නවා have එක බහුවචනය කරනවා. ඒක අර has have දැන් පැහැදිලි එකයි කියලා දෙන්න ඕනේ නෑනේ. මේකෙන් කියන්නේ පුතා ඉඳලා තිනවා තිබිලා තිනවා ලෙස වර්තමාන කාලයෙන් ප්‍රකාශ කිරීම දාගන්න. ඉඳලා තියෙනවා තිබිලා තියෙන ලෙස වර්තමාන කාලයෙන් ප්‍රකාශ කිරීම දාගන්න. Right? There has been have been. ඉඳලා තියෙනවා තිබිලා තියෙන ලෙස වර්තමාන කාලයෙන් ප්‍රකාශ කිරීම. බලන්නකෝ. ඒ කියන්නේ කොහොමද අන්නාද? There has been a meeting today. අද රැස්වීමක් තිබිලා තියෙනවා. දැන් ඔයා හිතන්න මේක කියන්නේ කොතනද අන්නාද? මේක කියන්නේ ඔයාලා දැන් එතන රැස්වීම හිටපු තැන හිටියේ නෑ. ඔයාලා ඉස්කෝලේ යන කෙනෙක් නේද දන්නේ. එහෙම එකක් ඒ වගේ මානසිකත්වයක් ගන්නකො. ඒ ගියාම ඔයාලා ඉස්කෝලේ යන්නේ නැතුව කොහම කර වැඩ කර ගිහලා අවිල බලද්දි අර පුටු රැස්වීමක් වගේ හදලා ගානට දීලා තියෙනවා පුටුටි කිතරයි තියෙන්නේ අර රැස්වීමක් තියද්දි එහෙම ගානට දිනවනේ ඉස්සරහට ටේබල් ඇදලා එහෙම එකක් මනසේ මවා ගන්නකො අන්න එහෙම එකක් දිහා බලලා තමයි ඔයා කියන්නේ මෙහෙම කතාව රැස්වීමක් තිබිලා තියෙනවා හරි රැස්වීමක් මේ තියෙන්නේ ප්‍රතිඵලය කියන්නේ ප්‍රතිඵලය ගැනද මේ කතා කරන්නේ මෙතන ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා ලෙස ප්‍රතිවර්ණ මේකෙන්නේ රැස්වීමක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් හොඳම උදාහරණේ වල දන්න බල්ලෝ නිදාගෙන ඉන්නවා. වලව දැන් සාමාන්‍ය දන්නවනේ හැමෝම. ওই බල්ලෝ නිදාගත්තාම උන් හාරලා පොළොවේ හාරලා නිදාගන්නේ පමණක් උන් ඉන්නවනේ එහෙම. දැන් ඔයා ක්ලාස් එක ඉරලා ගිහින් බලද්දි පාර ගාඩ ගිහින් බලද්දි පහුරු ගාලා නිදියලා දින බල්ලේ. හරි බල්ලා නිදිය පාර තියෙනවා. හාරලා වල හාරපු බල්ලා දැන් නැහැ බෑ පාර. දැන් මේලයි බල්ලා එතන නැහැ. ඔයා මොකද්ද කියන්නේ? බල්ලෙක් ඉන්නවද? ඉඳලා තියෙනවද? මොකද්ද පුතා කියන්නේ ඉන්නවද හිටියද ඉඳලා තියනවද ඉඳීවිද ඉඳලා තියනවා ඉඳලා තියනවා ඒ කියන්නේ ඔයා වල දිහා බලන එකද කියන්නේ ආ තියෙනවා ඕ අර වල දිහා බලන්නේ කියන්නේ ඔයා ඉඳලා තියනවා කියලා අන්න ප්‍රතිඵලය තමයි තියෙන්නේ පුතා පැහැදිලිද මං කියන්න උත්සාහ කරන්නේ අන්න ඒ වගේ ලාටයි මේක ගන්නෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා ඇක්සිඩන්ට් එකක් තිබිලා තියෙනවා ඇක්සිඩන්ට් එකක් සිදු වෙද්දී කෑලි තියෙනවා ඇක්සිඩන්ට් එකක් තිබිලා තියෙනවා මේ හරිය මේ තියෙන්නේ කෑලි කාර් එකේ වාහනේ බස් ගහ උඩ කාර් එකේ කෑලිත් තියෙනවා මෙන්න ඇක්සිඩන්ට් එකක් වෙලා තිබිලා තියෙනවා පැහැදිලිද කාරණා මම කියන්න උත්සාහනේ කියන්නේ මේකෙන් කියන්නේ ප්‍රතිඵලයක් ගැන කතා කරන්නේ තිබිලා තියෙනවා ඉඳලා තියෙනවා ෆෝන් එකක් තිබිලා තියෙනවා දැන් ෆෝන් එක නෑ ෆෝන් එකේ කෑලි තියෙන්නේ කියන්නේ මට ඇපල් ෆෝන් එකක් තිබිලා තියෙනවා දැන් ෆෝන් එක නෑ දැන් තියෙන කෑලි විතරයි පැහැදිලිද නැත්නම් ඒකේ ෆොටෝස් විතරයි මේ තියෙන්නේ මට ෆෝන් එකක් තිබිලා තියෙනවා අපේ අපච්චිගේ කාර් එකක් තිබිලා තියෙනවා මේ තියෙන්නේ කාර් එකේ ආදම් බලපත්‍ර පරණ ඒවා පැහැදිලිද කාරණා මේක අවබෝධුන් නැත්නම් තේරුණාද ඇත්තර නැද්ද හෙලෝ කැන් යු හියර් මී මම අහනවාද කියන මුලින්ම තේරෙනවද කියන්නේ මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් මේ දැන් ක්ලාස් එකේ ඉන්නවනේ ඊට පස්සේ ඔයා දැන් මේක ඉවරලා එහෙනම් අමාරුද පැය 3ක් ඉදිරියෙ ඉන්න බෑ 2.5 3ක් ඉදිරියෙ ඉන්නවනේ ඒ ඉඳලා මේක ඉවරන ගමන් දඩස් වලත් ගල දුවලා ඉන්න ඇඳේ මුදියා ගන්න හරිද ඊට පස්සේ පොඩි වෙලාවක යද්දි ඔයාගේ නිකන් නහය නිකන් අර ලොම් යනවා වගේ දැන් පූස් ලොම් වගේ ඊට පස්සේ මම කද ලයිට් එක දාලා පොඩ්ඩක් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලද්දි පූස් ලොම් හැමතැනම දැන් ඔයා දැක්ක නෑ පූසෙක් ඉන්න ඔයා කියන්නේ මොකක්ද අම්මට කතා කරලා පූසෙක් ඉන්නවද ඉඳලා තියෙනවද ඉඳලා තියෙනවා ඔව් අන්න ඔයලා ඔව් අන්න ඔයලා වටයි has been have they has been a cat on the bed මගේ ඇඳේ පූසෙක් ඉඳලා තියෙනවා පැහැදිලිද
දැන් හරි can you understand ආ අන්න ඒ වගේ වෙලාවට ගන්න පුතා ඒ කියන්නේ මේකෙන් කියන්නේ ප්‍රතිපලයක් ගැන කතා කරන්නේ there have been a lot of people at the johnson මහන්දිය මිනිස්සු ඉඳලා තිනවා මේ ගිහින් බලද්ද දැන් මිනිස්සු නෑ ගිහින් බලද්දි කෑම කාප කොළයි ටොපි කොළයි බෝතලයි බින්දි පොස හේරම දාලා ජරා කරලා තිනවා ඔයා ගිහින් කියන්නේ මොකද්ද මචං අද නම් හන්දිය මිනිස්සු ඉඳලා තිනවා මේ තියෙන හැමතැනම සවුත්තු කර දාලා දැක්කද අදා උන් කාප දීප හේරම දමා ගහලා ගිහින් දා අන්න එහෙම එකක් තමයි කියන්නේ there has been a problem with them මොන් සමග ප්‍රශ්නයක් තිබිලා දැන් දැන් අහුලන්නේ නෑ ඉස්සර තිබිලා දෙන එකක් කතා නොකර ඉන්නේ there has been a cat on my bed මගේ ඇඳේ පූසෙක් ඉඳලා තියෙන අර ලොම් යද්දි බැලිවේ ඔය පූසා ඊට පෙළා දැක්කේ නෑ මොන පූසා අල්ලප ගෙදර පූසා නැත්තම් කොහෙන් හරි ආපේ ගෙදර දන්නෙත් නෑ එහෙම පූසා දැක්කේ නෑ ඔයා කියලා පූසෙක් ඉඳලා තියෙන මේ තියෙන ලොම් නිශ්චිත දන්නේ නෑ there has been a dog on the road පාරේ බල්ලෙක් ඉඳලා තියෙන අර වල පෙන්නලා තමයි කියන්නේ අන්න බල්ලෙක් පාරේ ඉඳලා තියෙන වල හාරන මේ තියෙන්නේ වල හාර පාරු ආපු තැන් තියෙනවා සෙල්ලම් කර බේවා තියෙනවා බල්ලෙක් ඉඳලා තියෙන අන්න එහෙම ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා නිශ්චිත නොදන්නා දෙයක් ඉඳලා දිනවා තිබිලා දිනවා කියලා කියනවනම් අන්න ඒ වෙලාවට there has been have been ගන්න. એટલે මේ හැම රටාවම ඉගෙන ගන්න තියා ගන්න ඕන. has have been has මේ දෙය අපි රටාව විදිහට හැම රටාවම ගන්නවා. ඉන්නවා ඉන්නවා තියෙනවා හිටියා තිබුණා ඉඳීවි තියේවි ඉඳලා දිනවා තිබිලා තියෙන. අන්න ඒ වෙලාවට ගන්න there has been have been. ඉඳලා තිබුණා තිබිලා තිබුණා කියනවනම් අන්න ඒ වෙලාවට there had been තිබිලා තිබුණා ඉඳලා තිබුණා ලෙස අතීත කාලයෙන් ප්‍රකාශ කිරීම උදාහරණ. අතීත කාලයක් ගැන කතා කරන්න. බලන්න they had been in a class yesterday. පන්තියක් තිබිලා තියෙනවා. දැන් ප්‍රතිඵලයක් නැහැ. දැන් පේන්නේ යාළුවෝත් කතා හරිද කියන්නේ මචං පන්තියක් තිබිලා තියෙනවා. වැඩ දීලා තියෙනවා. අන්න එහෙම පන්තියක් තිබිලා තියෙනවා කියන ලාවට ගන්න. ඉතරයි කාරණා. පැහැදිලි කරලා තියාගන්න. ඊට පස්සේ අදාළ දෙන්න ගන්න. ඉතරයි තිබිලා තිබුණා කියනවා නම් ඒ වෙලාවට they had been ගන්න. They had been in a class yesterday. They had been an exam last week. ඉතින් exam එකක් තිබිලා තියෙනවා there had been a problem with their house ඔවුන්ගේ ගෙදර ප්‍රශ්නයක් තිබිලා තියෙනවා දැන් නැහැ දැන් ප්‍රතිඵලයක්වත් නැහැ තිබිලා තියෙනවා කියලා අර එහෙම තමයි කියන්නේ there had been a tsunami අපි දැන් කියන්නේ මොකද්ද tsunamiක් තිබිලා තිබුණා දැන් නැහැ නේ ප්‍රතිඵලයක්වත් ඉස්සර තිබිලා තිබුණා tsunamiක් දැන් තව අවුරුදු 5ක් 6ක් ගියාම තව අවුරුදු 10ක් ඉදිරිය ගියාම ඔයාලා ළමයි හිම කියන්නේ කොහොමද there had been a virus corona කොරෝනා කියලා වෛරසයක් තිබිලා තිබුණා කියලා තමයි තව අවුරුදු ගාණක් ගියාම කියන්නේ. දැන් තියෙන එක තව අවුරුදු ගාණක් ගියාම තිබිලා තිබුණා. එහෙමයි කතා කරන්නේ. අනේ තිබිලා තිබුණා ඉඳලා තිබුණා කියලා කියනවා නිශ්චිත නොදන්නා දෙයක්. අන්න ඒ වෙලාවට දෙය හැඩ් බීන් ගන්න. හරි දෙය will have been කියන්නේ ඉඳලා තියේවි තිබිලා තියේවි. අනාගත කාලෙන් ප්‍රකාශ කිරීම දාගන්න. ඒ කියන්නේ මේක අනාගත අර්ථයක්. හිතේ තමයි තියෙන්නේ. මේක රියැලිටිය පේන්නේ නැහැ. හිතේ තමයි තියෙන්නේ. බලන්න දෙය will have been a teacher in 2023 ek yani class ge guruwalek indala indivi 2023 dik ek yani me welawa yedi me api anagatharthaya kiyanne e anagatharthaya yedi puta hondara kalpana karanna e anagatharthaya wenakota guruwalek indala innat one ek yani pratipala diyenna one guruwalek indala eket pratipala gana katha karanne anagatharthaya unata anagathayat e guruwalek indala avasan wenno one dan api mathiwarna tibila dena kiyala o mathiwarna wela chandena patthala innona kattiya අන්න එහෙම ගත්තම අනාගත අර්ථෙම හිතෙත් තියන්නේ එහෙමක. ඒ වෙලාවෙදී ඔයා කියන වෙලාවෙදී ගුරුවරයා ඉඳලා ඉවරලා තියෙන්න ඕනේ. ඒකත් ඒ ගුරුවරයාකටම රාජකාරණිකයෙක්ගේ තියෙන්න ඕනේ. අන්න ඒ වගේ වෙද්දී කරලා තියෙන්න ඕනේ. එහෙම ගත්තම තමයි තියෙන්නේ. අවබෝධය විතරයි තියෙන්න ඕනේ. හරියට සෙට් වුණ නැත්නම් අහන්න කොහොමද ඒක උනේ කියලා. They will have been in a meeting. අන්න රසීමක් තිබිලා තියෙවි. Tomorrow this time. ඒත් මේ වෙලාවෙදී වැතිරණක් රසීමක් තිබිලා තියෙවි. තිබිලා අවසන් වෙලා කටි ගිලාර පුටු ටික තියෙන්න ඕනේ. එහෙම එකක් වාගේ හිතේම වෙන්න ඕනේ. අන්න එහෙම මෙහෙමයි මම මේ කියන හැම උදාහරණයක්ම පුතා පුළුවන් නම් ඔයාට can you imagine you can speak english. ඔයාට පුළුවන් නම් මම මේ කියන එකත් ගිලා ඒක හදාගන්න ඔයාගේ මනසේ ඒක නේ. ඒක හදාගන්න. අන්න එතන තමයි සාර්ථකත්වය. එහෙම වුණාම සෙට් වෙනවා. නැත්තම් ඔයාට තේරෙන ප්‍රමාණය වැඩි ඒතෝ. right මේක කියනකට වඩා ඔයාට පුළුවන් නම් මේ මං කියන උදාහරණේ මවන්න ඔයාට සිද්ධ වෙනවා වගේ ඒක හදාගන්න. එතකොට සෙට් වෙන ප්‍රමාණය වැඩි. එතකොට ඉතින් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අර. ආවම මේ චිත්‍රය ආවම එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගලා තියාගන්න මනසෙ. එහෙමයක් කරන්න අර නිකම්ම අහන් ඉන්නට වඩා. එතකොට මෙනි වෙන මාතල්ලෙකුත් දිනන එක එහෙම නැද්ද? අර නිකම් මං උදාහරණයක් ඔය එකත් ඔය එකම එහෙම ඉන්නා වගේ එකක් දැනෙන්නේ නැද්ද? එහෙම එකක් සෙට් වෙනවා. එහෙම එකකට සෙට් වෙන්නේ. එතකොට තමයි මේක කොට දාන්න ඕනේ.
එතකොට බෝරින් ගතියක් නැහැ අයි තමමුත් ඒ වගේ තැන් වලට යනවනේ බල්ලෙක් ඉඳලාදී බල්ලා එන්න බල්ලෙක් ඉඳ බයක් ඔයාලා මනසට මවන්න හරි රැසීමක් තිබිලාදී ඒ කියද ඒ වෙලාවට රැසීමක් තිබිලා අවසන්ගල එහෙම එකක් තියෙන්නුන ඔයත් ඒ වගේ තැන් වල මම කියද්දි යන්න මම නම් එහෙම කරන්නේ සාමාන්‍ය සාමාන්‍ය පාඩම් කරන්න ගියාම එහෙම වැඩ තමයි කරන්නේ එහෙම එකක් හදාගන්න එතකොට වෙනම ඒක වෙනම ෆීලින් නෑ වෙනම ආතලයක් කරලා බලන්න වැඩි මොකක් කර කිව්වහම ඒක ඔයා නිකන් ඔයා ගිහින් බලන්න එතනට හැබැයි ආයි එන්න එතනම ඉන්න මම ආයිත් එන්න හරි දෙයාවිල්ලා හැව බී ඉන්න ඉලෙක්ෂන් බයි නෙක්ස්ට් වීක් දෙයාවිල්ලා හැව බී ඉන්න ඉලෙක්ෂන් බයි නෙක්ස්ට් වීක් ලබන අවුරුද්ද වෙදි මැතිවරණයක් තියලා දියේ මැතිවරණයක් ඉවර වෙලා අවසන් වෙලා තියෙනවා දෙයාවිල්ලා හැව බී ඉන්න ලීඩර් ඉන්න ගෲප් නායක කණ්ඩායමේ නායකයෙක් ඉඳලා ඉදීවි අවසන් වෙලා තියෙනවා ඉඳලා තියේවි ඉබිලා තියගෙන ඒ කණ්ඩායමේ නායකයෙක් ඉඳලා ඒ කණ්ඩායම සුපිරියටම දුවන්න ඕන එහෙම එකක් තමයි තියෙන්නේ අන්න එහෙම එකක් තමයි තියෙන්නේ අන්න එහෙම අනාගතාර්ථයෙන් ඉඳලා තියේවි තිබිලා තියේවි කියලා ගන්න ඕන නම් ඒ වෙලාවට දෙයාවිල් නැව බින්දා දැන් ඔයාලට පැහැදිලිද there has been now been කියන ඉඳලා තියෙනවා තිබිලා තියෙන වර්තමාන කාලයෙන් ප්‍රකාශ කිරීමට ගන්නවා there had been ඉඳලා තිබුණා තිබිලා තිබුණා අතීත කාලයෙන් ප්‍රකාශ කරන නිශ්චිත නොදන්නා දෙයක් ඈ there will have been කියන්නේ ඉඳලා තියේවි තිබිලා තියේවි ලෙස අනාගත කාලයෙන් කියන්න ගන්න ඒ අනාගත වේලාවෙද්දී ඒක සිදුවලා අවසන් කරලා ප්‍රතිඵලයක් වගේ තමයි තියෙන්නේ. එහෙම එකක් තමයි මෙතන මේක කියන්න උත්සාහ කරන්නේ. Tell me anyone can you understand පුළුවන්ද තේරුම් ගන්න these three sentences how to pair how to use කොහොමද භාවිත කරන්නේ පැහැදිලිද? අවබෝධයක් ආවද පුතා? අවබෝධ වුණාද? Yes sir. හා ඒ කියන්නේ ඔහම අර මම කියන හැමදාම උදා තේරෙන්න තහන්නේ. හම මහන් හැමෝටම මේක හදාගන්න බෑ පුතා ඒක මම මේ කියලා දෙන සිස්ටම මම සැර නෙමෙයි ඒ මගේ විදිය මට කරන්න දෙයක් නෑ මට ඒක ඒ විදියට හැදෙනවා ඒ මමත් එන මමත් කැමතියි ෂේප් එක හිමීට කුණු කුණු කරලා මට එහෙම කියලා දෙන්න තේරෙන්නේ ඒ නිසා තමයි ප්‍රොඩක්ට් සාද්දර කතා කර සාද්දර කතා නොකර කතා කරාට මම මට ඕන ඉංග්‍රීසි උගන්නන්න ඒකයි මම ඇත්තට ට්‍රයි කරන්නේ ඒක නිසා ඔය ඇත්තට ඔයි සවුන්ඩ් එකත් අඩු වෙන්නේ ඒ නිසා ඔයාලා මේ සවුන්ඩ් එක කරන්නේ මොකද බය වෙන්න එපා තේරෙන දෙයක් අහන්න තේරෙන දෙයක් අහන්න කියලා දෙයක් අපි හදාගන්න යන එතකොට මට මේක ඔයාලට කියලා දෙන්න ඕනේ කියන කතාව විතරයි මගේ මනසට එන්නේ. එතකොට අර වෙනම එකක් තියෙනවා. ඔයාත් හදාගන්න කියන මානසිකයක් තියෙන්නේ. එතකොට තමයි හදන්න පුළුවන්. එතකොට මට කියලා දෙන්න. එතකොට මම කියලා දෙන්නේ පැහැදිලි වෙනවා. අන්න ඒකේ there is there are ඉන්නවා තියෙනවා. there was there are හිටියා තිබුණා. there will be ඉදීවි තියෙවි. there has been now been ඉඳලා තියෙනවා. තිබිලා තියෙනවා. there had been ඉඳලා තිබුණා. තිබිලා තියෙනවා. there will have been දැන් කැන්ඩි වලින් කියන්නේ යම් සතෙක්ව දෙයක් ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් ලෙස ප්‍රකාශ කිරීම උදා ගන්න. මොකද දෙයක් කැන්ඩි වලින් කියන්නේ කැන් කියන්නේ පුළුවන්නේ. දෙයක් කැන්ඩි ඉන්න පුළුවන්. අරකින් කියන්නේ දෙයක් කැන්ඩි කියන්නේ කැන්ඩි වෙන්න පුළුවන්නේ. දැන් මේකෙන් කියන්නේ නිශ්චිත නොදන්නා දෙයක්. යම් සතෙක්ව දෙයක් ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් ලෙස ප්‍රකාශ කිරීම උදා ගන්න. බලන්න දෙයක් කැන්ඩි යන් ඉලෙක්ෂන් දිස්සිය මේ අවුරුද්දේ මැතිවරණයක් තියෙන්න පුළුවන් මොකක් හරි. There can be a teacher in the classroom. අද පන්තිය ගුරුවරයෙක් ඉන්න පුළුවන්. අන්න එහෙම ඉන්න පුළුවන්. අර ඔයාලා දැන් මේ කතා කරද්දී යොදා ගන්න ඕන පුතේ. කැම්පස්නේ අපි. ඔයාලා හැමෝම දැන් සාමාන්‍ය පෙළ ලියන අය නෙමෙයිනේ. දැන් සාමාන්‍ය පෙළ ලියන අයට නම් මේවා උගන්වන්නේ නැහැ. එයාලට අදාළ නැහැනේ. අපි අපට සේරම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ අවබෝධයෙන් දාගෙන ඉන්න අදාළ දන්න යොදා ගන්නයි තියෙන්නේ. සේරම දැනගෙන ඉන්න. ඊට පස්සේ ඒ අදාළ දන්න ගන්න පුළුවන්. දැනගෙන ඉන්නකො පොඩ පොඩ අවබෝධ කරගන්න. අනිත් ඒවා හිතන්න එපා. අර පියු දාන්න ඒවා හිතන්න එපා. ඒවට මම අදාළ පාඩම් වලට කියලා දෙන්නම් දැනට හිතන්නවා කියලා දෙන ඒවා විතරයි. එතනින් යන්න මුකුත් හිතන්න එපා. එහෙම නිකන් සේරම එකරි කර ගන්න ඕන මම එහෙම උගන්වන්න දන්නේ. අතන මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒකයි දිනවුනේ. කියන්නේ මම දන්නේ නැහැ එහෙම උගන්වන්න. මට පිළිවෙලට කියලා දෙන්න පුළුවන්. පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් දාන්න ඕන. අර සේරම ගොඩ ගන්න මට එහෙම උගන්වන්න තේරෙන්නේ. ඒක තමයි අවුල. ඒ නිසා ඔයාට එහෙම ඉගෙන ගන්න ඕනි වගේ දැනනවා නම් ඔයා අතනම සර්ලා ඉන්න ඕන තරම් එහෙම කියලා දෙන්න. යන්න ඒක. ඔයාට ඕන එහෙම ඉගෙන ගන්නනේ. මට ඕන මේ පිළිවෙලට උගන්වන්න. ආරණ සේරමිකට ඉගෙන ගන්න නම් සේරමික පාර බදා ගන්න නම් අන්න වැඩියව නෑ. දොඩම් ගොඩම් බදා ගත්තොත් එකක්වත් සෙට් වෙන්නේ නෑ. සේරම එහෙම මෙහෙම පයින්නවා. හැබැයි එක එක පිළිවෙලට දාගෙන බලන දොඩම් ගොඩම්. සේරම දා ගන්න පුළුවන්. ඒක නිසා කියන්නේ
උරම් ගොඩම් බදාගන්න යන්න හදන්න එපා පිළිවෙලට දෙන දොඩම් ගෙඩි දාගන්න සේප් එක ඉන්නවා ඒ හද ඒ ඔයාට ඒ දොන දොඩම් ටික සේරම එහෙම නැතුව සේරම නෑ සේරම මට ඕන කියලා සේරම් බදාගන්න බලන්න අර සේරම ඔයා දන්නෙත් නෑ උඩ බලාගෙන ඉද්දම සේරම දොඩම් ටික හෙර මෙහෙර ගිහින් ඉන්නවා ඒ නිසා පිළිවෙලට අඩු කරන්න පිළිවෙලට අඩු කළොත් ආයි වටන්න බෑ හේතුව දන්නවනේ බේස් එක ඒ නිසා පිළිවෙලට අහන් ඉන්න අවබෝධයෙන් අහගෙන තේරෙන්න නැත්නම් අහන්න ගොඩ දාමු ඈ හදන්න පුළුවන් प्रकाश තියන්න පුළුවන් මොනාරි they can be a class today අද පන්තියක් තියන්න පුළුවන් they can be a teacher in the classroom පන්තියේ ගුරුවරයෙක් ඉන්න පුළුවන් අන්න ඉන්න පුළුවන් තියන්න පුළුවන් they can be a dog on the road today අද they can be a dog on the road today අද බල්ලෙක් ඉන්න පුළුවන් they can be a meeting to the other සීමත් තියන්න පුළුවන් අන්න එහෙම තියන්න පුළුවන් ඉන්න පුළුවන් කියලා කියනවනම් අන්න ඒ වෙලාවට මෙන්න මේ they can be රටාව ගන්න ඊට පස්සේ they could be දැන් could be කියලා කියන්නේ පුතා යම් සතෙක් හෝ දෙයක් ඉන්න පුළුවන් වුණා දින්න පුළුවන් වුණා ලෙස ප්‍රකාශ කිදින් පුතා. They could be a class. අද ප්‍රන්තියක් තියන්න පුළුවන් වුණා. They could be a teacher ගුරුවරයෙක් ඉන්න පුළුවන් වුණා. They could be a problem ප්‍රශ්නයක් තියන්න පුළුවන් වුණා. They could be an election මැතිවරණයක් තියන්න පුළුවන් වුණා. තියන්න පුළුවන් වුණා. එච්චර කාරණා. They could be a meeting to their සීමත් තියන්න පුළුවන් වුණා. අන්න එහෙම තියන්න පුළුවන් වුණා තියන්න පුළුවන් වුණා කියනවා නම් ඕන එකක් there could be a book පොතක් තියෙන්න පුළුවන් නේද there could be a tree ගහක් තියෙන්න පුළුවන් ඕන එකක් කියන්න පුළුවන් ගැලපෙන විදිහට දාගන්න දැන් එහෙම කියන්නේ නැහැ අපි සාමාන්‍ය දැනගෙන ඉන්න there could be කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න පුළුවන් වුණා තියෙන්න පුළුවන් වුණා ලෙස ප්‍රකාශ කරන දා there may be කියලා කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න ඉඩ තියෙනවා තියෙන්න ඉඩ තියෙනවා ලෙස ප්‍රකාශ කිරීම දාගන්න මොකද්ද there may be කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න ඉඩ තියනවා තියෙන්න ඉඩ තියනවා ලෙස ප්‍රකාශ කිරීම දාගන්න කියලා මතක තියාගන්න. මේ බලන්නකෝ. They may be a meeting tomorrow. They may be a meeting tomorrow. අද රැස්වීමක් තියෙන්න ඉඩ රැස්වීමක් තියෙන්න ඉඩ තියනවා. ඉඩ තියනවා කියලා කියන්න. They might be a problem today. අද ප්‍රශ්නයක් තියෙන්න ඉඩ තියනවා. ඉතින් මේ might දෙකම එක සමාන අර්ථ තියෙන්නේ. මම ගන්න කියලා දෙන්න පස්සේ දැන් මතක තියාගන්න. මේ might be කියන්නේ they might be කියන්නේ යම් සතෙක්ව දෙයක් ඉන්න ඉඩ දෙනවා තියෙන්න ඉඩ දෙනවා ලෙස ප්‍රකාශ කිරීම දාගන්න කියන්නේ. Right ඊට පස්සේ they may be a class next week ලබන සතිය රැස්වි පන්තියක් තියෙන ඉඩ තියෙනවා they may be a teacher in the classroom අද පන්තියේ ගුරුවරයෙක් ඉන්න ඉඩ තියෙනවා ඕන්න today කියලා දාගන්න they may be an election this year මේ අවුරුද්දේ මැතිවරණයක් තියෙන ඉඩ තියෙනවා එහෙනම් පොඩ බඩුව මිල එහෙම අඩුවෙගෙන යනවා නම් අපිට දැන් අනිවාර්යෙන් මැතිවරණයක් line නියනවා තමයි කියන්නේ අන්න එහෙම they can be කියන්නේ යම් සතෙක් ඕ දෙයක් ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් ලෙස ප්‍රකාශ කිරීම දාගනි they could be කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න පුළුවන් වුණා තියෙන්න පුළුවන් වුණා ලෙස ප්‍රකාශ කිරීම යොදාගනි they may might be කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න ඉඩ තියෙනවා තියෙන්න ඉඩ තියෙනවා ලෙස ප්‍රකාශ කිරීම යොදාගනි කියලා මතක තියාගන්න ඕනේ අවදීනම they should be කියන්නේ යම් සතෙක් හෝ දෙයක් ඉන්න ඕන තියෙන්න ඕන ඉන්නවා නම් හොඳයි නිවැරදි ලෙස ප්‍රකාශ කිරීම යොදාගනි යුතුයි නෙමෙයි ඈ should කියන්නේ කවුරුර යුතුයි කියලා සම්පූර්ණ වැරදි මම කියලා දෙනවා මේ පාඩමේ කොහොමද වෙන්නේ කියලා ඒක දැනන මතක තියාගන්න they should be කියලා කියන්නේ යම් සතෙක්ව දෙයක් ඉන්න ඕන තියෙන්න ඕන ඉන්නවනම් තියෙනවනම් හොඳයි නිවැරදි. හොඳයි නිවැරදි දෙන ප්‍රකාශ කිරීම දාගනි බලන්න. They should be an office room for us. අපේ ඔෆිස් කාමරය කාර්යාලයක් තියෙනවනම් හොඳයි නිවැරදි. තියෙන්න ඕන කියලා නෑ තියෙනවනම් හොඳයි. අන්න එහෙම එකක් තියෙන්නේ. අපේ කාර්යාලයක් තියෙනවනම් හොඳයි නිවැරදි. කාර්යාලය නැතත් වැඩේ කර දාන්න පුළුවන්. ඊට වඩා කාර්යාලයක් තියෙනවනම් වඩා හොඳයි. අන්න එහෙම. They should be an office room for us. They should be a chairman අපට චයාමන් කෙනෙක් ඉන්නවනම් සභාපතිවරයෙක් ඉන්නවනම් හොඳයි නේද? ඒතර වැඩේ ප්‍රමාණිකුල කරන් යන්න පුළුවන්. They should be a two secretary office. එක secretary office එකක් තියෙනවා තව එකක් තියෙනවා හොඳයි නේද? ලේසිනේ වැඩේ කරන්නේ නැත්නම් එක්කෙනෙක් අමාරු වෙන්නේ. අර ඒක තියෙනවා තියෙන්න ඕන කියලා කතාවක් නෙමෙයි. තියෙනවා හොඳයි නේද? තියෙන්න ඕන. They should be an election this year. මේ අවුරුද්දේ මැතිවරණයක් තියෙනවා හොඳයි නේද? තියෙන්න ඕන. They should be a meeting to the other assemblyක් තියෙන්න ඕන. අන්න එහෙම යම් සතෙක් හෝ දෙයක් ඉන්න ඕන තියෙන්න ඕන ඉන්නවා නම් තියෙනවා නම් හොඳයි නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට they should be ගන්නවා. ඒක they must be කියන්නේ
දෙයා must be කියන්නේ යම් සතෙක්ව දෙයක් සිටිය යුතුයි තිබිය යුතුයි අන්න යුතුයි කියන කතාව මෙතන දිනවා සිටිය යුතුයි තිබිය යුතුයි ලෙස ප්‍රකාශ කිරීම ලදාගන්න right මේ බලන්න දෙයා must be a leader in the group දෙයා must be a leader in the group group එකේ නායකයා සිටිය යුතුයි නායකයා කවුර නායකයෙක් සිටිය යුතුයි නායකයා කොටේකද දිගේකද මහතකද කියන අදහල් නෑ නායකෙක් ඉන්නවා මේක දෙයා must be a washroom here අනිවාර්යෙන් වොෂ්රූම් එකක් මෙහෙ තියෙන්න ඕන ඒක ඒක සුපිරි එකක්ද මොකක්ද අදාළ නැහැ වොෂ්රූම් එකක් තියෙනවා අක්කා දෙයා must be a meeting to the රැසීමක් තිය තිබිය යුතුයි දෙයා must be a election this year මේ අවුරුද්දේ වැඩි වෙන්න තිබිය යුතුයි දෙයා must be a class අද රැසී අද පන්තියක් තිබිය යුතුයි අන්න එහෙම යම් සතෙක්ව දෙයක් සිටිය යුතුයි තිබිය යුතුයි කියලා ප්‍රකාශ කිරීමට must be යොදා ගන්නවා කියලා පැහැදිලි කරගන්න ඕන ඊට පස්සේ තව එක කතාවක් තියෙනවා they seem නැත්තම් seems to be They are seem නැත්තම් seems to be කියන්නේ මේකෙන් කියන්නේ යම් සතෙක්ව යම් දෙයක් ඉන්නා වගේ පේනවා තියනවා වගේ පේනවා කියලා ප්‍රකාශ කිරීමට අර දුරෙන් බල්ලා කියන මචං ඉන්නා වගේ පේනවා they are seems to be a dog on the පාරේ මචං බල්ලෙක් ඉන්නා වගේ දුර ඉඳන් බල්ලා කියන්නේ මේක පැහැදිලිද අර වගේ පේනවා නිකන් එහෙම එකක් තියෙන්නේ එහෙමත් කියන්නේ නැවනේ එහෙම කියන්නව මේ වෙලාව ගන්න seems කිය seem කියන්නේ plural seems කියන්නේ singular මම කියන්නේ ඇයි මෙතන ඉස්සයක් ආවේ සිම්පල් ප්‍රසන්ට් ටෙස් වාක්‍ය නිර්මාණය කිරීමේදී මම කියලා දෙන්නම්. ඒ කියන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙස් වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. ක්‍රියාව කරන්න බහුවචන නම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකේ ඉඳලා ක්‍රියාව කරන එක වචන ක්‍රියාපදේ වෙනස් කරනවා. ඒකට SIS දාන විදිහම නීති ටිකක් තියෙනවා ඒක කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න seem කියන්නේ plural seems කියන්නේ singular. බලන්න they are seems to be a dog on the road. පාරේ බල්ලෙක් ඉන්නා වගේ පේනවා. අන්න වාගේ දුරේ ඉඳන් බල්ලා කියන්නේ there seems to be some people at the junction there seems to be some people හන්දියේ මිනිස්සු වගේක් ඉන්නා වගේ පේනවා there seems to be a leader in the group නායකෙක් ඉන්නා වගේ පේනවා අන්න එහෙම ඉන්නා වගේ පේනවා ඉන්න තියනා වගේ පේනවා කියලා කියනවනම් එන්නේ ඒ වෙලාවට there seems to be ගන්න දැන් මට කියන්න මේ දෙයා පිටටව කතා කරගෙන ඉන්න පුතා හොඳට අහගන්න There is there are kiya there has have කියන්නේ Tamanṭo yams genetic innona has have ගන්නවා there are බීරටව ගන්නත් නිශ්චිත නොදන්නා දෙයක් පළමුවතාවට කොහේ හරි තැනක ඉන්නවා නම් there are බීරටව ගන්න ඒතර has have Tamanṭo yams genetic innona ඒකේ වර්තමාන කාලේ has have ඉන්නවා තියෙනවා ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා had හිටියා තිබුණා will have ඉඳීවිති ඒ කියන්නේ has Tamanṭo yams genetic ඊට පස්සේ there are බීරටවෙන් කියන්නේ නිශ්චිත නොදන්නා දෙයක් පළමුවතාවට කොහේ හරි තැනක තියෙනවා ඉන්නවා කියලා කියන්න ඕන නම් අන්න ඒ වෙලාවට යොදා ගන්නවා මේ දෙයා බිරටා. ඒක වර්තමාන කාලෙකින් ඉන්නවා දෙනවා දෙයා රිස් දෙයා රා ගන්නවා. හිටියා තිබුණා නම් දෙයා දෙයා වොස් දෙයා වර් ගන්නවා. ඉදීවි තිනවා දෙයා විල් බී ගන්නවා. දෙයා හැස් බීන් හැව් බීන් ඉඳලා තිනවා තිබිලා තිනවා කියලා කියන්න දෙයා හැඩ් බීන් ඉඳලා තිබුණා කියන්න ගන්නවා. දෙයා විල් හැව් බීන් ඉඳලා තියේවි තිබිලා තියේවි කියලා කියන්න ගන්නවා. ඊට පස්සේ කිව්වම දෙයා කැන් බී ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් දේ could be ඉන්න පුළුවන් වුණා තියෙන්න පුළුවන් වුණා දේ should be දෙයා මේ might be දෙයා මේ might be කියන්නේ ඉන්න ඉඩ තියෙනවා තියෙන්න ඉඩ තියෙනවා දෙයා should be ඉන්නවා නම් හොඳ නිවැරදි ඉන්න ඕන තියෙන්න ඕනි කියලා කියනවා නම් ඒ වෙලාවට දෙයා should be ගන්නවා දෙයා must be සිටිය යුතුයි තිබිය යුතුයි කියලා ගන්නවා දෙයා seems to be කියන්නේ ඉන්නා වගේ පේනවා තියෙනවා වගේ පේනවා කියලා ඔය රටා සේරම ඉගෙන ගන්න හේතුව there is there are there was there were there will be විතර නෙමෙයි මේ දෙයා බිරටයි කතා කරන්නේ මේවත් ඒකේ රටා මෙයා වෙන වෙන දඟලු ගන්නන් කියම තමයි තේරෙන්නේ නැත්තේ මමනේ arrangement එකක් තියෙන එකයි මං කිව්වේ පිළිවෙලට දාමු අපි මේක සේරම එක පාර දාන්න කිව්වොත් එකක් අස්සෙත් වෙන්නේ අරකට නෑ මේකත් නෑ අපේ ගොඩක් අය කරන්නේ මොකක්ද දන්නවද active ගන්නවා ඉන්න ගන්නු ඒකම passive එක ඕකක් දානවා pronoun එක ඕකක් දානවා be එක ඕකක් දානවා සේරම අර මඤ්ඤං කරලා අර මොකද්ද put salary කරලා දුන්න ගමන් තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් ඒක නිසා එහෙම කරන්න බෑ එහෙම කරාම නිසා තේරෙන්නේ නැහැ මම දැක්ක දේවල් තියෙනවානේ ඒක ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා අපිට දැක්ක අපි ගුරුවරයෙක් ඉගෙන ගත්තාම ඒ ගුරුවරයා තිබ්බ අවුලක් තිබුණා අපිට ඉංග්‍රීසි හදා ගන්න බැරි වෙච්ච. ඒ අවුලම අපිත් කරනවා නේද? අපි වැඩක් නැහැ නේද? මේ ඩෙවලොප්මන්ට් ස්ටඩිස් සාධාරණ ශිෂ්‍යෝ විදිහට අපි එහෙම තේරුම්වන්නේ නැහැ නේද? එහෙම කතාවකට එන්න ඕනේ නැහැ අපි. ඉතින් අපි දැක්කනේ මේක පිළිවෙල ඉගෙන ගත්තොත් හදා ගන්න පුළුවන් කියන කතාව අපිට පැහැදිලි නම්. ඒක අපි සමාජයට ප්‍රොමෝට් කරන්න. ඒක නිසා කියන්නේ ඉංග්‍රීසි හදා ගන්න කියන මානසිකත්වය හදා ගන්න හදන්න පුළුවන් ඈ. ඒමක්ම නැහැ. අර මේක හදන්න පුළුවන් හදන්න ඕන කියන කතාවේ ඉන්න ඕනේ. ඒක තමයි ආවුල. අනිත් ඒවා පිළිවෙල ඉගෙන ගන්න ආසාවෙන් අහගෙන ඉවසීමක් තියෙනවා හදා ගන්නවා කියන කතාවේ ඉන්න වෙන මොකුත් ඕනේ නැහැ මට. ඔයාට ඉගෙන ඉංග්‍රීසි හදා ගන්න ඕන කියන කතාවේ ඉන්නු. එතනින් එහාට හදන එක මම දෙන්නම් ගේම. ඒ වගේ තමයි ළමයිගේ උනන්දුවත් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම.
වගේම එයා සමාන ගුරුවරයෙක් දක්ෂ වෙන්න ඕන කියලා දෙන්නේ. එහෙම නැතුව ගුරුවරයලා මෙලෝ රහක් නෑ අනුම් මර අර කට අර අර මෙලෝදයක් තේරෙන්නෙත් නෑ මොනවාද මන්ද කියන්නේ නම් සෙට් වෙන්නේ නෑ. හැබැයි මම ගුරුවරයා හඳුලා ළමයා මෙලෝ රහක් නැතුව හේ තේරෙන්නෙත් නෑ මොනවාද භූතයක් වගේ නම් බලන්නේ එහෙත් සෙට් වෙන්නේ නෑ. අපි දෙන්නම සෙට් නොවුත් තමයි ඉංග්‍රීසි භාෂාවට ගේම ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉංග්‍රීසි නැතිනම් ඉංග්‍රීසි භාෂාව කියන එක මෙතින් පස්සේ ඉංග්‍රීසි භාෂාව කියන එක ගේමක්ම නැති සබ්ජෙක්ට් එකක්. ඉංග්‍රීසි භාෂාව නිතරම මුකුත් අනගන්න එපා. හේතුව මේක ඇති දෙයක් නෑ මේක ඇත්තටම. රයිට් ඒක නිසා මට කියන්න ඇත්තටම මම ඔය කියලා දුන මේ දෙයාවි රටාව සම්බන්ධයෙන් පැහැදිලිද? Can you understand? තේරුම් ගන්න පුළුවන්ද පුතා මම කියපු කාරණා ටික? Did you understand? තේරුණාද? Everyone can speak now. පැහැදිලිද? ඉතින් කොහොමද යූස් කරන්නේ කියලා පැහැදිලිද? Awesome. Oh, at least three students, at least five students can speak now. Awesome. Han, prashna thiyenada? Ha. Prashna thiyenada ahanna, heethu meka gena ganna bæ puta. Eken walath hada ganna manasa yatin inna. Mama try karanne kohomari meka wala aasa nawathunoth meka den. Aasa nawunath igena gannat debæ. Samaajaya danakata yanawa nan deyak achieve karagannawa nan if you want to be successful man sarthak miniyek enna ona english bhashaw kiyanne kohen giyat oya art karat maths karat science karat mokak karat oya pole level ikinuwat english bhashaw kiyanne ko on wenawamai ohe neme kohom karat me yana system ekata on wenawa eka thi nawula eken me english bhashaw kiyanne nathuwa dan english ta puluwan nan ehem me ara oya upadhiyak gahanada podi eita wada ekak thiyenawa meke athule ai godak samaje godak gaththam bahudela than bæ kiyana kathawa inne eyasse oyata english puluwan kiyana nan hondara balanna api campus ekek hondara balapu deyak thama mama campus wala gaththat school wala gaththat samaje gaththat kohe gaththat english kiyana eka godak ay bæ kiyana kathawa inne e yathare oya nikan adu i can speak kiyala kiyana kochchara wadunada eka ne oya campus wala wenne hethu eka athi deekut naha meke තියෙන එකම ප්‍රශ්නේ මොකක්ද දන්නද ඔය ඉංග්‍රීසි බැරි හේතුව මේක අමාරු නෙමෙයි අමාරු කරගෙන තියෙන්නේ මේක අර උගන්වන සිස්ටම් එක ගුරුවරු අනිත්‍යව ඉස්කෝලේ ඉඳලා ඇක්ටිව් පැසිව් උගන්වන කියලා උක්තන කාර්බස්න වයන් කියලා දුන්න ගමන් තේරෙන්නේ එහෙම කතාවට අනිත්‍ය උගන්වන සිස්ටම් එක අවුලක් තියෙන අනිත්‍ය තමයි මේක හදාගා මේක අමාරුයි කියන කතාවේ ගොඩක් අය ඉන්නවා හදාගත්තත් ගොඩක් අය බෑ කියන කතාවේ ඉන්නවා මම ඒකයි කියන්නේ බැරි වුණත් try කරන්න ඕනේ ඒ තමයි තියෙන කාරණාව හදන්න පුළුවන් ඔයගොට ඔටෝඩ දේවල් හදන්න පුළුවන් ඔටෝඩ දේවල් තියෙන ගන්න නැද්ද ඉගෙන ගන්න මේක ඇති දෙයක් තියෙනවද මම කියලා දුන්නේ දෙයා බීරටව තමන් දෙයා බීරටව කියන්නේ ඉන්නවා තියෙනවා හෑස්සෑව් කියද්දි ඉන්නවා තියෙනවා දෙකෙන්ම කියන්නේ ඉන්නවා තියෙනවා දෙක වෙනවා අය කියලා කතා කරද්දි හෑස්සෑව් ගන්න තමන්ට ඔයම ස්කිනෙට් ඉන්නවා නෝ දෙයා බීරටව ගන්න කොහෙ හරි තැනක නිශ්චිත නොදන්න දෙයක් තියෙනවා ඔව් ඊට වඩා මෙහෙමයි බෝඩ් එකක දාලා කරනවට වඩා මේක පැහැදිලි නැද්ද මේ කියලා දෙන විදිහට මම ඔයාලට නෝට් එකක් දීලා හරිද නෝට් එකකුත් දීලා මෙහෙම ප්‍රেজෙන්ටේෂන් එකක් දාලා පැහැදිලි කරනවට වඩා හොඳයිද බෝඩ් එකක කියලා දෙනවා ද මේම තේරෙනවද හිතද මම තාම කැම්පස් එකේ ඉගෙනාද මම අදත් විශ්වවිද්‍යාලේ ඉන්නේ දැන් අපේ එක්සෑම් වගේ ඇත්නේ ඒක නිසා ආවිත් ඉන්නේ දැන් ඒකෝර මට තිනවල මම ගෙදර ඉන්නවා නම් ගැටලුවක් හරිද පුතේ කියන්නේ බෝඩ් එකේ කරන්න කියලා කියනවා මෙහෙමයි පුතා දැන් අමම කැම්පස් යන ගමන් තාම ඒක මට දැන් කැම්පස් එකේ අද හොස්ටල් එකේ ඉන්නේ හොස්ටල් එකේ ඉන්න ගමන් උගන්වන්න ගියාම දැන් ඒතර බෝඩ් එක උස්සන් ඉන්න බැහැ මෙහෙට ඒ නිසා තමයි මේක දාලා තියෙන්නේ මේක අවු තේරෙන්නේ නැද්ද ඉතින් මේක මේ විදියට තේරෙන ප්‍රමාණය අඩුයිද වැඩිද අවුලක් නැහැ සර් හොඳයි ඔව් ඒක තමයි අර බෝඩ් එකේ කිව්වම දැන් අහන්නු දැන් ඕක බෝඩ් එකක් ගත්තාම කැමරාව හිරුවා පේන්නේත් නැහැ අවුල් යනවනේ දැන් මේක අවුලක් නැහැනේ ගැඩ්ලුවක් නැහැනේ සම්පූර්ණ වඩා ඔන්න මේක ලියලා වෙන්නන්න පුළුවන් මට. දැන් ඊට වඩා පහදින් මෙහෙමයි නෝට් එක ලියන් එන්න පුතා. හරි? නෝට් එක ලියන් එන්න ලියාගෙන ඇවිල්ලා අහගෙන ඉන්න අවබෝධයෙන්. කියලා දෙන්නේ හරියටම අවබෝධයෙන් අහන් ඉන්න. අවබෝධයෙන් අහගෙන තේරෙන්න නැත්නම් අහන්න කොහොමද ඒක උනේ කියලා. මොස්සම උඩ දින පහදින් ඒක තමන් වැඩ කරන්න ඕනේ. මම මේක පහදින් කරලා දෙන්නම් සුග්‍රියට. මේක අවුලක් නැහැ. ඉතින් ඊට හදා ගන්න. හරි රයිට්. එහෙමනම් now I am going to teach you. මේ බී වර්බ් එකත් එක්ක තව රටාවක් තියෙනවා පුතා මේ බී වර්බ් එකත් කතා කරනවා තව ටිකක් තියෙනවා කතා කරන්න. ඒක කතා කරාම සම්පූර්ණ බී වර්බ් එක ඉවරයි. හරි හොඳට හංගින්න අවසන් වෙනකම් ඉන්න.
අපරාදි නැත්තම් කියන්නේ පොඩි හරි කෑල්ලක් විසුනොත් ඉංග්‍රීසි ගන්න නම් ඕනි වාට if you want learning this you must listen කියාවනේ පරිස්සමෙන් අහන් ඉන්න අවසානකම් ඉන්න අපරාදි නැත්තම් පොඩි කෑල්ලක් හරි මා කරනොත් ඔයා ඉංග්‍රීසි හදා ගන්න නම් ඉන්නේ අපරාදි වාට ඉංග්‍රීසි හදා ගන්න නෙමෙයි නම් ගැටලුවක් නැහැ අර හදා ගන්න නම් ඉන්නේ අපරාදි හේතු ඒක ආයහුවෙන්නේ නැහැනේ එනිසා පොඩි වෙලාවක් කැප කරන්න දෙන්නේ නැත්තම් ඔයාලට මේ පන්ති දැන් ඔයා පැය දෙකම ඉන්නවා ඊට පස්සේ තව වෙනාඩි 10ක් 15ක් කරා කියලා ඔයා ඒකේ ඉන්නේ නැහැ ඒක යනවා යන්න ඔයාලට ආයෙමත් ඉංග්‍රීසි තේරෙනවා ආයෙමත් පැය දෙකක් ඉන්නවා ආයෙ ඒක තමයි තියෙන අවුල එක දවසක් කර පන්ති කට් කරොත් ආයෙ ආයෙමත් අලුතෙන්ම පන්ති වලට යනවා හෝරියල් එක හම්බුන හොප් තියෙන නැහැ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ගියා එහෙම ඒක තමයි අවුල ඒක තමයි ගොඩක් අය තේරෙන්නේ නැත්තේ මේ ඉංග්‍රීසි භාෂාව ගොඩක් ගණන් පොඩි ලොකු සීන් එකේ ඉන්නේ අපිත් වැඩි ගණන් ගන්න හොඳ නැහැ අනිවාර්යෙන් කරමු. මට දියෙන්න ඕන එකම ආරණ ඔයාලට හදා ගන්න ඕන කියන කතාව විදියට මේක අමාරු නෑ ඇති දෙයක් නෑ මේක. අය ඊට පස්සේ මෙන්න මේ දෙයාබි රටාව එක යොදා ගන්න දැන් ඔයා හිතන්නකෝ. මේ දෙයාබි රටාව ගත්තාම මේ දෙයාබි රටාව ගත්තාම මේකෙන් කියලා දැන් දෙයාරිස් දැන් අපල ගෙඩියක් තියනවා. හරි පෑන් තියනවා පොත් තියනවා කියලා කියනවනේ අපි. අන්නේ කියව තියලාද ළමයි ඉන්නවා කියලා කිව්වනේ. දෙයාරා people at the park. පාකගේ මිනිස්සු ඉන්නවා කියලා කිව්වනේ. දැන් මිනිස්සු ඉන්නවා කියලා කිව්වහම ඔච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවද? එහෙමනේ අර ඔයාලා එහෙම දැනගන්න ඕනි නම් අන්න ඒ වෙලාවට how many how much භාවිත කරන්න. ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න. ඔච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවද දන්නේ නැ මේ මන්දියේ. අන්න එතකොට ගන්න මෙහිමයි. How many how much? How many how much? ඊට පස්සේ ප්ලූරල් නම් පද ලියන්නේ නම් පද එකක් නම් දෙයාරිස පෙන් කිව්වම පෑනක් තියෙනකෝ ආයි අපිට අහන්න ඕනේ නේ කීයක් තියෙනවද කියලා එකයි නම් ආය අහන්න ඕනේ දෙයක් නැහැ නේ. හැබැයි දෙයාරා පෙන්ස් කිව්වම පෑන් තියෙනවා. මචං කොච්චර පෑන් තියෙනවද දන්නේ. එහෙම අහන්න ඕනේ. අන්න ඒ වෙලාවට how many how much? ඒක ප්ලූරල් නම් පදේ තමයි දාන්නේ. ඊට පස්සේ ආදිය ප්‍රශ්නේ සාමාන්‍ය විදිහට ප්‍රශ්නේ හදාගන්න. ආදිය. කොපමණ තියෙනවාද කියලා ප්‍රශ්නේ හදාගන්න. අපි යොදාගන්න ලබන නාම පදයකට අදාළව ඔච්චර ප්‍රමාණයක් තියෙනවාද කියලා අපිට දැන ගැනීමට අවශ්‍ය නම් එම ප්‍රශ්නය නිර්මාණය කිරීමට මේ පදේ යොදා ගන්න. පැහැදිලි කරන්නේ කියන්නේ ඔයාටද මොකක් කරන්න අපි යොදා ගන්න ලබන නාම පදයකට අදාළව කොච්චර ප්‍රමාණයක් තියෙනවාද කියලා අපිට දැන ගැනීමට අවශ්‍ය නම් එම ප්‍රශ්නය නිර්මාණය කිරීමට how many how much කියන පදේ යොදා ගන්න. මේ බලන්න how many how much දෙකක් තියෙන්නේ කාටද? දෙකෙන්ම කියන්නේ කොපමණ තියෙනවාද කියලා තමයි. හැබැයි දෙක කියන්නේ how many ගන්න countable noun එක. How many ගන්නේ countable noun එක? How much ගන්නේ uncountable noun එක? How many ගන්නේ countable noun එක? How much ගන්නේ uncountable noun එක? ගන්නේ මොකටද? ගන්නේ කොපමණ තියෙනවා දහන්න. අපි කියන නම් පදි බලන්න උදාහරණ. There are students in our school. Your school. ආගේ ඉස්කෝලේ ළමයි ඉන්නවා. There are students in your school. ආගේ පාසල් ළමයි ඉන්නවා. දැන් ඔයාට අහන්න ඕන මචං කොච්චර ඉන්නවද දන්නේ නැහැ කියලා. අන්න එහෙම අහන්න ඕන නම් question එක හදා ගන්න ඕන නම් how many students are They are in your school. කොච්චර සල්ලි තියනවද කියලා අහන්න ඕන නම් how much ඇයි ගත්තේ uncountable money කියන්නේ how much money how much money is your purse ඔයාගේ purse එකේ සල්ලි කොච්චර තියනවද අන්න how much money කොච්චර සල්ලි තියනවද there are many countries in south africa south africa වේ රටවල් ගොඩක් තියෙනවා හරි කොච්චර රටවල් තියෙනවද how many countries in india south africa ඊට පස්සේ කියනවා there are four countries කියලා කියන්න පුළුවන් රටවල් 40ක් තියෙනවා නැත්තම් 40 countries එහෙමගේ රටවල් 40ක් තියෙනවා කියන්න පුළුවන්. අන්න එහෙම කියන්න පුළුවන්. There is sugar in the bottle. බෝතලේ සීනි තියෙනවා. කොච්චර තියෙනවද බෝතලේ සීනි? How much sugar is there this bottle? How much sugar is there is in this bottle? මේ බෝතලේ කොච්චර සීනි තියෙනවද?
අන්න එහෙම කොච්චර ප්‍රමාණයක් තියෙනවාද කියලා අහන්න ඕන පුතා අපි කියන නාම පදේ how many how much ගන්නවා plural එකක් ගන්නේ නා ආදී ආගිලා ප්‍රශ්නේ හදන සාමාන්‍ය විදියමයි මේකෙන් කියන්නේ කොපමණ තියෙනවාද විතර how many ගන්නවා countable noun එක how much ගන්නවා uncountable noun එක මට කියන්න can you understand පුළුවන්ද මේකෙන් තේරුම් ගන්න මේ කතාව අපි කියන නාම පදයන් ඔයා හිතන්නේ දැන් කිව්වනේ අපි ඉන්නවා දිනක බහුවචනයක් කිව්වම දැන් සල්ලි දිනනවා ළමයි ඉන්න කොච්චර දිනනවාද කොච්චර ඉන්නවාද කියලා අහන්න ඕනේ ලාවට how many how much දාලා ප්‍රශ්නේ හදා ගන්නවා පැහැදිලිද can you understand tell me anyone did you understand තේරුණාද how to create question for how much how many with the how much how yes sir ha right එම ලොකු කතාවක් නැහැ පොඩි කතාවක් තියෙන්නේ හරි අවබෝධයෙන් අල්ලගන්නකො සරේ සෙට් එක නේද ඊට පස්සේ මම ගුවන්වන තව දැන් ඔය කිව්වේ how many how much step by step යන්නේ ඒක සේරම එකපාරට ගණන් ගන්න try කරන්න එපා පිළිවෙලට දාගන්න ඊට පස්සේ දැන් ඔය හිතන්නකො දැන් අපි දැන් කියනවනේ දැන් මිනිස්සු ඉන්නවා කියලා දැන් අපට කියන්නේ මිනිස්සු වගේක් ඉන්නවා මචං කියලා අන්න මචං හන්දියේ මිනිස්සු වගේක් ඉන්නවා හරි බල්ල වගේක් ඉන්නවා පාරේ සීනි වගේක් තියෙනවා වතුර ටිකක් තියෙනවා එහෙම කියලා කියන්නේ කොහොමද අන්න ඒ වෙලාවට සම්දා ගන්න මේ මොනවා හරි දෙයක් තියෙන ප්‍රමාණය අපි හරියටම දන්නේ නැත්නම් මුද්‍රා ගන්න මොනවා හරි දෙයක් තියෙන ප්‍රමාණය අපි හරියටම දන්නේ නැත්නම් මේ අවස්ථාවේදී වගයක් කියලා ලෙස ප්‍රකාශ කිරීමට සම්පදිය යොදා ගන්න අන්න දැන් වතුර වගේක් තියෙන මිනිස්සු වගේක් ඉන්නවා අපි දන්නේ නැහැ ප්‍රමාණය කොච්චර අපි කියනවා මිනිස්සු වගේක් ඉන්නවා මචං අපි දන්නේ නැහැ 100ක් 200ක් කොච්චර ප්‍රමාණය දන්නේ නැහැ අපි කියනවා මිනිස්සු වගේ දුරේ ඉඳන් බලයි මිනිස්සු වගේක් ඉන්නවා අන්න එහෙම කියන්නේ නැද්ද එනවනේ අන්න ඒ ලාවට ගන්න සම් people සම් books පොත් වගේක් තියෙනවා සම් වෝට වතුර වගේක් තියෙනවා සම් money සල්ලි වගේක් තියෙනවා දැන් ඔයා බලද්දි සල්ලි කොළ වගේක් තියෙනවා ඔයා කියන්නේ සල්ලි රුපියල් 1000ක් තියෙනවද සල්ලි වගේක් තියෙනවා සල්ලි වගේක් තියෙනවා හේතුව දන්නේ නැහැ ගාන කීයද අන්න ඒ වෙලාවට සඳහා ගන්න දෙයාර සම් milk in the fridge fridge එකේ කිරි වගේක් තියෙනවා මචං නැත්තම් කිරි ටිකක් තියෙනවා කමුද ආ එහෙම කතාවක් තියෙන්නේ නේද දෙයාරි සම් money in the bag සල්ලි වගේක් තියෙනවා ගෑ බෑග් එකේ මචං කීයද තියෙනවා බලද්දි කියලා කියනවා අන්න එහෙම වගයක් දිනා ටිකක් තියනවා කියලා අර නිශ්චිත නොදන්නා දෙයක්. වගයක් තියනවා ටිකක් තියනවා කියලා කියන සම්දා ගන්න. There are some books on the table. There are some books on the table. අන්න මේසේ උඩ පොත් වගේක් තියනවා. There are some picture in this books. හරි there are some picture in this book. මේ පොතේ පින්තූර වගේක් තියනවා. අන්න ඒ වගයක් ටිකක් කියලා කියනවනේ අන්න ඒ වෙලාවට සම්පදේ දාගන්න. ඊට පස්සේ lot of බලන්න a lot of. දැන් මෙතන අහන්න එපා. ඇයි ඒ දැම්ම කියලා දෙන්නම් ඒ වදාලා බලන්න. a lot of godak lesa prakash kirimata then a lot of book works anna godak wada dena ai e daanne daana ewa vidiya e thamai vidiya ai daana kiyala mama ahanne mata adala naha ne eya kiyana de english sudda kiyana a lot of damma godak lesa prakash kirimata daaganne kiyala anna eka thamai api karanne ai mehema daanne wadak naha ne thin apada adala naha ne anu kaaja deval apada ona kiyala denona e vidiyata damma hari kiyala hethuwa den oyat e vidinama daanna naththam oyata ade ehema daanna bæne e daanna bæne දාන්න පුළුවන් හේතු සුද්ධ දානවා සුද්ධක් දානවා මාත් දානවා මගේ සරුත් දානවා මම කියන ඔයාලට දාන්න ඇයි දාන්න දින අහන්න එපා එහෙම අහන්න ගියපාවා සෙට් වෙන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාව අර ප්‍රොසීඩියර් වෙනස් කරන්න ඕන තැන් තියෙන වෙනස් කරන්න හැමදාම වෙනස් කරන්න යන්න බෑ මේ වගේ දේවල් ඔයා කරන වැඩේම මම කරන්නත් ඕනේ මම කරන වැඩේ සුද්ධ වෙනස් කරන්න සුද්ධ කරන්නත් ඕනේ ඒක උඩ මගේ සර් කරන්නේ මම කරන වැඩේම ඒක උඩ මමත් කරන්නේ මගේ සුද්ධ මගේ සරුත් කරන්නේ ඔය සුද්ධ අවුත් කරන්නේ ඔයා ඔයත් අපි තුන් දෙනාම එකම කරාම තමයි මේක තේරෙන්නේ. එහෙම නැතුව ඔයා වෙන වෙන ආතල් ගන්න ගියපොන් සෙට් වෙන්නේ නැහැ. නැති දෙයක්වත් නැහැ. හරි a lot of කියලා දැම්ම ගමන් ගොඩක් ලෙස ප්‍රකාශනය වදාගන්න. a lot of works වැඩ ගොඩක් තියෙනවා. a lot of houses ගෙවල් ගොඩක් තියෙනවා. a lot of books පොත් වාගේ ගොඩක් තියෙනවා. අන්න එහෙම they are a lot of shops in the town. town එකේ ගොඩක් ෂාප්පු තියෙනවා. there are a lot of houses in our village. අපේ ගමේ ගෙවල් ගොඩක් තියෙනවා. There are a lot of works to do. අද ගොඩක් වැඩ දිනනවා. There is a lot of water in the reservoirs. ඒ කියන්නේ ජලාශයේ ගොඩක් වතුර තියෙනවා. අන්න එහෙම ගොඩක් තියෙනවා කියන්නේ මේ uncountable countable කතාවක් නෑ. සේටම lot of දාන්න. සම් දාන්න යම් ප්‍රමාණයක් දාන්නේ නෑ. හැබැයි යම් ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ නිශ්චිත නොදන්නා දෙයක්. කියන ප්‍රමාණය අපි හරියට දන්නේ නැත්නම් ඒ වෙලාවට දානවා කියලා කියනවා. පැහැදිලිද? කියන්නේ සම් කියන්නේ මොනවා හරි දෙයක් තියෙන ප්‍රමාණය අපි හරියට දන්නේ නැත්නම් ඒ වෙලාවට වගේක් ටිකක් කියලා කියන දානවා සම්පදේ. lot of දානවා ගොඩක් ලෙස ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ මේ වාක්‍ය කරාතේ මේ පද යෙදෙනවා. ඒකයි මේ කියලා දෙන්නේ. පැහැදිලිද? Did you understand? තේරුණාද පුතා? පැහැදිලිද වැඩි? ඔව් සර්. පැහැදිලි. ආ නයි. නියමයි.
අහගෙන ඉන්න අවබෝධයෙන් තේරෙන්න නැත්නම් අහන්න කැමති ඕන ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න අහන්න එපා නේ මේ කියන්නේ අහන්න අදාළ ප්‍රශ්න විතරක් අහන්න එතන ඉහළ අහන්න එපා එතන මේක අපි කර දාගන්නත් එපා පස්සේ අහන්න මම කියලා දෙන්නම් දැනට ඔහම අහන් ඉන්නව මෙලෝඩියක් තේරෙන්නේ නැති කෙනෙක් වගේ ප්‍රශ්න දිනන පොත කරන් ලියලා තියාගන්න ඒ අදාළ පාඩමට ඒ පාඩම නම් නවුන් පාඩම කියලා නවුන් පාඩම ද පාඩම ආටිකල් කියලා තියාගන්න එහෙම ලියලා තියාගන්න ඊට පස්සේ ඒ අදාළ පාඩමට අහන්න කියලා දුන්නාම අහන්නු ඒතර ඔයාලට ප්‍රශ්න අහන්න එන්නේ නැහැ ඒ හේතුව ඇති වෙන්න කියලා දෙන්න ඉපා වෙන්න කියලා දෙන්න මේ අදාළ පාඩමෙන් හොඳට අහන් ඉන්න එතනින් එහාට මොකුත් හිතන්න එපා හිතන්න එපා තාම ඉගෙන ගන්න යනවා තාම ඉංග්‍රීසි බැරුණාට ගැටලුවල තාම දන්නේ නැහනේ සේරම ඕවරෝල් සේරම ඉගෙන ගත්තම දවසට තමයි ඔයාලට ඉංග්‍රීසි පුළුවන් එක එක පාඩමක් කරලා මම ගහගෙන බලන්න සෙට් වෙන්නේ නැහැ ඒකයි කියන්නේ එක දවසක් කරලා පන්ති කට් කරොත් සෙට් වෙන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාව එහෙම එකක් මේකේ තියෙන්නේ හැමදාම පන්ති එන්න ඕන හැමදාම පන්තියේ මුලාවසංගන සේරම අහන් ඉන්න ඕන සේරම ඕවරෝල් සේරම දැනන් ඉන්න ඕනේ සේරම දැනගත්තම තමයි මේක මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි වෙන්නේ එක පාඩමක් හරි මංගෙ අරුමොත් ජීවිතේ ඉංග්‍රීසි හදන්න බෑ ආයෙමත් මුලින්දම යන්න ඕනේ ඒක නිසා කියන්නේ එන්න කරනොත් වීඩියෝ කරලා බලන්න අපරාදේ නැත්තම් ඔයා මහන්සි පන්ති එනවා නම් අයි ඊට පස්සේ බලන්න මේ තියෙන්නේ මේ බලන්නකෝ රූපයක් තියෙනවා මේකේ ඕන දෙයක් කියන ප්‍රදියා බිරටව දාන්න මේ බලන්නකෝ there is a bed අඳක් තියෙනවා there is a chair පුටුවක් තියෙනවා there is a bottle බෝතලයක් තියෙනවා දන්නේ නැහැ මේ බෝතලයක් තියෙනවා පේන්නේ There is a window. ජනේලයක් තියෙනවා. There is a map. map එකක් තියෙනවා. There are two shirt. අන්න shirt දෙකක් තියෙනවා. කියන්න බැරිද මේ වගේ? There is a drawer. There is a room. There are a lot of things. අන්න there are a lot of things. ගොඩක් දේවල් තියෙනවා. There are some books. මේ පොත් වර්ගයක් තියෙනවා. දන්නේ නැහැ පොත් මේ තියෙන වර්ගයක් පොත් වර්ගයක් තියෙනවා. There is a lamp. ලාම්පුවක් තියෙනවා. ඕන එකක් කියන්න පුළුවන්. ගේමක්ම නැහැ. There is a big table. adjectives එකම කියලා දුන්නම තේරෙයි big කොහොමද දාන්නේ කියලා. එතකොට මේ ලොකු මේසයක් තියෙනවා. හරි අන්න එහෙම there are files. file වගේ there are some files. file වගේක් තියෙනවා. අන්න එහෙම ඕන එකක්. there are pens. pen තියෙනවා. right එහෙම there are two suitcases. suitcase දෙකක් තියෙනවා. අන්න එහෙම කියන්න පුළුවන් මේක. හරි එන ලේසි. හට ලේසි. ඔයාලා මේ අමාරු කරන් ඉන්නේ ඇති දෙයක් නෙමෙයි ඈ. ඉංග්‍රීසි භාෂාව නම් බෑ කියලා නිකන් ඔයාගේ ජීවිතය අනාථ කරගන්න බෑ හේතුව ඉංග්‍රීසි කියන්නේ මෙලෝ රහක් නැති සබ්ජෙක්ට් එකක් කියන්නේ මෙලෝ රහක් නැති විෂයක් නේද අර අමාරු කියලා දෙන්න බෑ ලොකු දන්න දුන්නම මූල ලොකු වෙනවා ඉස්සෙනා අදාළ කරගන්න බෑ කියන්නේ ගණන් ගන්න දෙන්න එපා ගණන් ගන්න ඒ සීමාවට තියාගන්න ඉතින් එහාට උස්සා ගන්න එපා උස්සපුවන් තේරෙන්නේ ඌට ඔළුව උන්නගෙන ගණන්කට තියාගන්න ඔයාගේ ගණන් තියාගන්න ඔයාට පොඩ්ඩක් හරි උස්සපුවම ඌ ඉස්සෙනවා ඊට පස්සේ දාගන්න ඉතින් දෙකේ දාලා අපට මේ කියලා දෙන්න බැරි වෙනවා අමාරු කරනවා ඊට පස්සේ ඒ නිසා අපිත් සේප් එක යන්න අමාරු දෙයක් හිතන්න එපා දැන් ඔය කිව්වේ පුතා ඉන්නවා තියෙනවා කියලා අපි කිව්වේ මෙහෙමනේ දැන් මොකද්ද දැන් ඔය කිව්වේ මම මෙතන කියන්න උත්සාහ කරේ අර තියෙන දේවල්නේ ඉන්නවා තියෙනවා විතරයි කිව්වේ දැන් අපට කියන්න පුළුවන් මේ රටාවෙම යම් කිසි ක්‍රියාවක් කර කර ඉන්නවත් කියන්න පුළුවන් පැහැදිලි කරගන්න ඒ තේරම ඉගෙන ගන්න ඕනේ දෙයාබී රටාවෙ මුතෝර තමයි සම්පූර්ණ ඕවරෝල් තේරම පැහැදිලි නැත්තම් මේවා වෙන දඟලු ගන්න ලබන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් මෙතන කොල්ලෙක් ඉන්නවනේ දැන් ඔයා ඉස්සලා කියන්න ඕනේ there is a boy හරි there is a boy කියලා කියන කොල්ලෙක් ඉන්න හැමදේම පැහැදිලිනේ ඒක there is a cat there is a man there is a rabbit there is a girl එහෙම කියලා කියන්න පුළුවන් there is a radio there is a chair එහෙම කියලා කියන්න පුළුවන් හරි එහෙම කියන්න එහෙම කිව්වට අපට කියන්න පුළුවන් මෙයා කර කර ඉන්න දෙයක් කියන්න පුළුවන් මේ මෙයා මොකද කර ඉන්නේ වතුර දාලා ඉන්නේ අන්න එහෙම කියද්දි හොඳට අහගන්න කාරණාව there is a boy ඊට පස්සේ එයා කරන ක්‍රියාව ing ස්වරූපෙන් තියන්න ඕන. හොඳට මතක තියාගන්න. එයා අපි මොකක් හරි කියනවා දැන් කොල්ලෙක් ඉන්න මේ කොල්ලා අපි දන්නේ නැහැ කවුද කියලා කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ලා කර කර ඉන්න වැඩේ අපි හරි ing ස්වරූපෙන් තියන්න ඕන පියා. මේ there is a boy මොකද්ද කරන්නේ? watering. වඩ කියන වතුර දාන එකට water කියලා දිනවා. watering the flower. flowers මල් වලට වතුර දාමින් ඉන්න කොහෙද ඉන්න ස්ථානවත් කියන්න පුළුවන්. near the tree. ගසලා එහෙම දික් කරවන්නත් කියන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා අර නිකන් අද එක හදා ගන්න සෙට් වුණාම අර නිකන් තේරනවා තේරන ගතිය දෙද්දි නිකන් ආසයි ඉගෙන ගන්නයි පොත්ෙම කියන ආසය හේතුව දන්නවනේ දැන් තමන්ගේ වැඩ කරලා දාන්න බලුවන්නේ එහෙම එන්නේ නැද්ද නිකන් එහෙම අක හදා ගන්න ඇත්තටම ඉතින් පොඩ පොඩ තේරෙන්න ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ තේරෙන දේවල් දැන් බී වෙබ් එක අවුලක් නැහැ නේද දැන් මොනාර කරන්න බලන්න try කරන්න තේරෙන්නේ නැත්නම් අයින් අහන්න මැසේජ් එකක් කරලා දාන්න හරි ඔය ඇඩ්මින් ඉන්නේ මං විතරයි ඔක ඇඩ්මින් ඉන්නේ ඕන වෙලාව කතා කරන්න ඕන ප්‍රශ්නයක් අහන්න හැබැයි අදාළ ප්‍රශ්න අහන්න කියා දුන්නේ දාලා ඕන එකක් අහන්න කියා දෙන්න කරලා බලන්න වැඩ. දැන් අද මම පොත් දෙකක් ගත්තා ළමයි ඉන්නවා සල්ලි දිලත් තාප ළමයි ඉන්නවා මේකේ. හරි අනිවාර්යෙන් වැඩ කරන්න. අනිවාර්යෙන් අර බී වෙබ් එක දුන්නා අර මම පාඩම් ටික
එකයි දෙකයි පස්වෙනි පාඩමයි දහවෙනි පාඩමයි කරන්න අනිවාර්යෙන් කරන්න දහවෙනි පාඩමයි කරන්න වැඩක් හදාගන්න වැඩ ගොඩ දාන්න කතාවේ ඉන්න වැඩ ගොඩ දාන්න පුළුවන් මේ there is a boy කොල්ලෙක් ඉන්න water in the flower near the tree ගහලා කොල්ලෙක් ඉන්න නම පූසෙක් ඉන්නවනේ මොකද්ද කරන්නේ කියලා කියන්න පුළුවන් නම් නැත්නම් මෙතන කොල්ලෙක් ඉන්නවනේ මොකද්ද කරන්නේ there is a man අන්න මිනිහෙක් ඉන්නවා හරි there is a man මිනිහෙක් ඉන්නවා සිටින්ද තියා මොකේද මොනාද කියලා වාඩි වෙලා සිටින් තියා සිටින්න උන් තියා වාඩි වෙමින් සිටින බුදුවක and මොකද්ද කරගෙන ඉන්නේ තව reading the newspaper near the table අන්න දැක්කද න දිග පත වාක්‍ය දන්න පුළුවන් in this picture ඔන්න මේ පින්තූර කියලා දාන්න පුළුවන් right එහෙන කතාවක් දිනා මේක එහෙන හරියට මල්ලා ගත්තොත් ගොඩම තමයි නේ ඒ කියන්නේ මුලින්ම කියන්න ඕනේ ඉන්න කෙනා නිශ්චිත නොදන්න දෙයක් නිශ්චිත දන්නේ නැහැ ඊට පස්සේ කියන අය කරගෙන ඉන්නේ එක කරගෙන ඉන්න ක්‍රියාව ක්‍රියා දෙකක් හරි තුනක් හරි දින ඕන ගානක් ing ස්වරූපෙන් තියන්න ඕන ඒක තමයි කාරණා ing ස්වරූපෙන්ම තියන්න ඕන හරි there is a dog running the running towards the pond අන්න මේ බල්ලෙක් ඉන්නව පේනද මෙතන වාඩ there is a dog dog බල්ලෙක් ඉන්නවා running the towards the pond pond කියන්නේ පොකුණ දෙසර දුවමින් ඉන්න මේ එහෙම කියලා කියන්න පුළුවන් there is a cat climb up the පූසෙක් ඉන්න මොනවද පූසෙක් ඉන්න there is a cat මුලින් එක කියන්න ඕන ඊට පස්සේ මොකද්ද කරගෙන ඉන්නේ ගහවර නගිනවට climb නේ climbing up the tree climbing up the tree ගහවර නගිමින් ඉන්නේ හරි දැන් මෙතන ඉන්න කුරුල්ල දෙන්නෙක් වගේ පේනවද දන්නේ නැහැ ඔයාලට මට නම් පේනවා there are two birds singing on the tree සින්දුවක් කියමින් ගහවට කුරුල්ල දෙන්න කියන එහෙම කියන්න පුළුවන් මේක there are two ducks swimming in the pond අන්න මේකේ මේ මේ pond මේ පොකුණේ තාරාව දෙන්නෙක් ඉන්නවා දැන් අපේ එක නෑ වෙන්නේ දෙන්නෙක් ඉන්න දිදන්නකො අන්න දෙන්නෙක් ඉන්න swimming මොනවද කරගෙන ඉන්නේ පීනමින් ඉන්නවා there are two ducks swimming in the pond අන්න there are two girls playing the with doll ආ ගැල්ලමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්න නැත්නම් පොල්ලමයි දෙන්නෙක් ඉන්න playing සෙල්ලම් කරමින් with doll බොනික්කා සමග සෙල්ලම් කරමින් බොනික්කා එක සෙල්ලම් කරමින් ඉන්න there is rabbit there is rabbit හාවෙක් ඉන්න මේ ඉන්නේ there is rabbit මුලින් හාව ඉන්නවා කියලා කියන්න ඊට පස්සේ මොකද කරගෙන ඉන්නේ eating coming ඉන්නවා grass near the house near gate ළඟ නැත්නම් ඉනිවස ළඟ there is a boy cleaning the window මේ ජනේලෙ විසුදු කරමින් ඉන්න කොල්ලෙ කියන්න පුළුවන් ඕන එකක් ඈ there is a girl ගෑල් ළමෙක් ඉන්න on the chair පුටුවේ වාඩි වෙමින් on the chair sitting on the chair පුටුවේ වාඩි වෙමින් and listening listen සවන්දෙනී song on the radio සින්දු වල සින්දු අහමින් එයා වාඩිලා ඉන්නවා මේකේ පුඩුවක් උඩ හයි එහෙම පොඩි කතාවක් තියෙන අමාරු නෑ there is old man අන්න old man වයසක මිනිහෙක් ඉන්නවා sitting on the chair and drinking cup of tea අන්න there is old woman වයසක කාන්තාවක් ඉන්නවා sitting on the chair putuwe wade minsa and drinking cup of tea they go pe bomi there is an old man sitting on the chair and vayasa miniyek innawa wade min putuwe and sleeping nidala nemi there is a bird fly in the sky me kurulek innawa hase biyamu anne hema mulinma kiyanne inna de inna kawuru satek hari maha kar deyak kar karana kene kriyawak karagena inna kene kiyanna ona mulin ඊට පස්සේ ආ කරන ක්‍රියාව ing ස්වරූපෙන් තියන්න ඕනේ. ඒක තමයි කාරණාව. Did you understand? තේරුණාද පුතා? ඒක මම මෙතන කියව කාරණාව පැහැදිලිද? කියන්නේ පිළිවෙලට දාන්න මෙතන පැහැදිලිද? දැන් අර අදහසක් දෙන එනවාද මම ඔය කියලා දෙන විදියට? කියන්නේ පිළිවෙලකට වැරනවාද වැඩි? වැරනවාද පුතා? කාරණා පැහැදිලිද මම කියන්න උත්සාහ කරපේ? මෙතනින් අර ඕන ක්‍රියා අපි දැන් ඉන්නවා තියනවා කියපේ ක්‍රියාවක් කරගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? සර් එතකොට මේ අපිට ගන්න පුළුවන් බෝයි ඉස් වෝටරින් එමත් පුළුවන්. බෝයි කියලා කියන්නේ ඒක බෝයි කොල්ලෙක්. එතන ඔය අර්ථ කියන්නේ කොහොමද ඒක? කියන්න උත්සාහ කර. බෑ දෙයක්. බෝයිස් ෆ්ලවර්ස් නියර් ට්‍රී. බෝයිස් වෝටරින් ද ෆ්ලවර්ස් නියර් ද ට්‍රී. එහෙම බෑ මෙතන කොල්ලෙක් ඉන්නවා කියලා කියන අදහස තියෙන්නේ බෑ දැන් කොල්ලා නම් ද බෝයි ද
the boy කියලා දානවා the boy is water. ඒ කියන්නේ ඒක continuous රටාවක් පුතා. දැන් කර කර ඉන්නවා කියන රටාව ඒක මෙහෙමයි. ඒක under tense එක. හරි ඔය කියන try කරන tense එක. හැදින් මෙතන කියන්නේ කොල්ලෙක් ඉන්නවා. හැදින්ද දෙයාවි රටාවත් එක්ක මෙතනින් ගන්න. මේ කොල්ලා නිශ්චිත දන්නේ නැති දෙයක්. මේ මේ නිශ්චිත දන්නේ නැහැ මේ. හැදින්ද? හැදින්ද? ඔයා හිතන්නකෝ දැන් මෙතන නිමල් ඉන්නවා කියලා. දැන් ඔයා දන්න නිමල් මෙතන ඉන්නවා කියලා දන්නකෝ. දැන් ඔයා කියන උසාව නිමල් ඉන්නවා මෙතන. එතකොට නිමල් නිමල් ඊස් වෝටරින්. එතකොට කන්ටිනියුස් දැන් කර ඉන්න මේ. දැන් කර ඉන්නේ නිමල්. ඔයා දන්න කෙනා. දැන් අපි කියන්නේ මේ කොල්ලා දන්නේ නැහැ මෝ හරියට. මේ කොල්ලෙක් ඉන්න මොකෙක් හරි කොල්ලෙ. There is a boy. අය අපි දෙයාවිරණේ කොල්ලෙක් නිසිඳ නොදන්න ද යන්නේ කියන්නේ පුතා. එයා කර ඉන්න දෙයක්. පැහැදිලිද? දැන් අවුලක් නැද්ද? හරි සර් හරි. හා. හරියම අනිත් අයට නිවන් can speak now tell me can you understand පුළුවන් වුණා පුළුවන් ද තේරුම් ගන්න පුළුවන් සර් හා බොලෝ මහ ලෝක දෙයක් නැහැ ඇති දෙයක් නැහැ මේ there is a boy කියලා ලියන්න ඊට පස්සේ යා කර කර ඉන්න කයිෙන් සූපින් දාන්න එච්චරයි කතාව ඒක දෙකක් නම් එකක් දාන්න දෙකක් තුනක් හතරක් නම් ඒක ඒක දාන්න එච්චරයි හයි ඊට පස්සේ යනවා තව කතාවක් තියෙනවා මේ බී වර්බ් එකත් එවන්න ඕන දින මේ පොඩි විනාඩි 10ක විතරටවත් තියෙන්නේ මේකත් අහගෙන මෙයන් අපරාධ නැත් ඩිමොන්ස්ට්‍රේටිව්ස් ප්‍රොනවුන් ඔය දෙයාවි රටා ඉවරයි දැන් බී වර්බ් එක මුලින්ම කියන්නවා බී වර්බ් එකත් එන්න දෙයාවි රටා ඊළඟට කියන්නවා ඔය අදී කියන්නේ මේක හරි ඒකත් එක්කම එන පුතා මෙන්න මේ දෙයාවි රටාව ඉගෙනලා ඉවර කරපන් අපි now i am teach you how to use demonstrative pronoun අර ඩීජේ අක්කන් ඉන හය වසර වගේ වන්නත් නැති මේක අදාළ නෑ වගේ තේරෙන්නේ නෑ ඉගෙනගෙන යන්න සේරම ඉගෙන ගන්න මේ පුතාද ඒ කියන්නේ ඉංග්‍රීසි ගුණාම් ගියා මම ABC නම් කියලා දෙනවා කියලා මේවා දන්නවා කියලා මගේ හැරියොත් නොදන්න අයත් ඇදිනේ මම එහෙම දන්නේ නැහැ සේරම කියලා දෙන්න ඕන මට එහෙනම් අවබෝධයෙන් අහගෙන තේරෙන්නත් අහන ලොකු කතාවක් නෙමෙයි මේක තියෙන්නේ ඉන්නම demonstrative pronoun එකනේ be verb එකත් එකේ දෙන කතාවක් මේ තියෙන්නේ the following word called demonstrative pronoun පහතින් සඳහන් පද අපි කියනවා demonstrative pronoun කියන්නේ ඒ කියන්නේ අර ඩීජ උගන්නන්නේ පොඩි කාලේ හැමතර this this that those අහනවා ඩීජ what is this පුතා ඒ කියන්නේ ඔයගෙන this is a flower this is a book this is a room this is a ඔහමනේ පටන් ගන්නත් වැඩි ඩීජ වත්ත වැඩේ එක අංගිල ඕවා කියලා දුන්නා නේ අපට අන්න ඒක තමයි මේ මේවත් ඉගෙනගෙන යනවා හරි ඒක the following verb the following word called demonstrative pronoun this these අපට ආසන්නේ ළඟ තියෙන දේවල් ප්‍රකාශ කිරීම that those කියන්නේ අපට දුරින් තියෙන දේවල් ප්‍රකාශ කිරීම තමයි that those කියන්නේ පැහැදිලි කරගන්න කාරණාව උගන්නන්නේ demonstrative pronoun කියන පාඩම demonstrative pronoun උගන්නද්දි මේකත් be verb එකත් එක්ක සම්බන්ධ එකක් නිසා be verb එකත් උගන්නන්නේ the following word called demonstrative pronoun this these අපට ආසන්නේ ළඟ තියෙන දේවල් ප්‍රකාශ කිරීමට that those අපට දුරින් තියෙන දේවල් ප්‍රකාශ කිරීමට that those බලන්න මේවා මෙහෙමයි this is නෙමෙයි මේ උගන්නන්නේ අර මේ පොත මේ පෑන මේකේ එහෙම කියන්න පුළුවන් අපට එකක් නම් ළඟ තියෙන එකක් කියන්න නම් this එක සිංගුල් නවුන් එකක් ගන්න මේ 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 මෙම කියලා අර්ථය මේ this person මේ පුද්ගලයා අර මේ ගස එහෙම කියලා කියන්න මේ this person this time මේ වතාවේ this family මේ පවුල අර මේ ගස එහෙම කියලා කියන්න මේ තියෙන්නේ නෙමෙයි අර මේ කියලා කියන්න මේ පාඩම this lesson එහෙම මම අර කියන්නේ ඒ ඒක කියන්නේ මියා this umbrella මේ කුඩේ මේ මේ කුඩේ this laptop මේ laptop this phone මේ phone මේ අතේ තියාගෙන එකක් කියන්නේ මේ ළඟ තියෙන එකක් කියන්නේ ගොඩක් නම් this එක plural noun එක මේ මෙම මේවා this එක තමයි ගන්නෙ this this දෙකක් තියෙනවනේ පුතා ඒක වචන එක this ගන්න බහුවත් එක එකක් කියනවා නම් this ගන්න ගොඩක් කියනවා නම් those this ගන්න ළඟ තියෙන ඒවා කියන්නේ this plural noun එක තමයි දාන්නේ මේ මෙම මේවා කියන මේ බලන්න this books මේ පොත් these books මේ පොත් මේ ගොඩක් තියෙන ළඟ මේ දැන් ඔයා පොත් ළඟ තියෙනවා හිතන්නකෝ these books these pen pen ගොඩක් තියෙන ඔයා කියන්නේ these pens කියලා හේතුව ගොඩක් තියෙනවා නම් තමයි these ගන්න එකක් නම් this pen ගොඩක් නම් these pen වරද ගන්න බෑ පැරලෙයි ඈ these people මේ මිනිස්සු these children මේ ළමයි these students මේ ශිෂ්‍යයෝ අන්න එහෙම ළඟ තියෙන these these ළඟ තියෙන ඒවා කියන this this ගන්න ළඟ තියෙන මේ ඉන්නේ නෙමෙයි මේ මේ පොත මේ පෑන මේ පොත් මේ පෑන කියලා ළඟ තියෙන කියන්න this this එතකොට දුර තියෙන ඒවා කියන්න දුර තියෙන ඒවා කියන that those අතාරෙත් නැමේ that those that 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 එක ගන්න singular noun එකක් ගන්න දුර තියෙන එකක් කියන්න නම් අර අර ගස කියලා කියන්න ඕන නම් අර අරක අරවා කියන්න ඕන නම් මේ that which අර වින්තූරේ දුර තියෙන එකක් වෙන්නනේ අර එක අර තියෙන්න නෙමෙයි අර වින්තූරේ එහෙම අර තියෙන්න නෙමෙයි වරද්දා ගන්න බෑ අර තියෙන්න නෙමෙයි අර වින්තූරේ අර ෆෝන් එක අර මිනිහා දැට්ටම්රෙල අර කුඩේ
දැට්ටිච අර ගුරුවරයා දැට් පර්සන් අර පුජ්‍යලේ අන්නේ අර පුජ්‍යලේ අර මම කියන එක පැහැදිලි කරගන්න නැත්නම් ඔයාලට සෙට් වෙන්න අර අර තියෙන්නේ කියන කතාව හරි අර තියෙන්නේ නෙමෙයි අර පුජ්‍යලේ අර ගස අර පෑන කියන්නේ දෝස් ප්ලුරල් අන්න දෝස් එක ප්ලුරල් එතකොට කියන්නේ අරවා අරවා කියලා ගොඩක් තියෙන දුර එක දුර තියෙන ගොඩක් කියනවා මේ බලන්නකො දෝස් පීපල් අර මිනිස්සු දෝස් අර දැට් පර්සන් අර පුජ්‍යලේ කිය බපුවි හරි එක එක මිනිහෙක් නම් දැට් පර්සන් කියනවා හරිද දුර ඉන්න එක පුජ්‍යලේ හරි දුර ඉන්න ගොඩක් නම් මිනිස්සු නම් අන්න එතකොට දෝස් පීපල් දෝස් පීපල් දෝස් බුක්ස් හරි අර පොත් ගොඩක් දුර තියෙන ගොඩක් පොත් ඈ දෝස් පික්චර් අර පින්තූර දෝස් පර්සන් අර මිනිස්සු පර්සන්ස් කියන එක උරද්දා ගන්න ඈ දෝස් පර්සන් අර මිනිස්සු ඔයාලට පැහැදිලිද මේ ඩිමොන්ස්ට්‍රේටිව්ස් ප්‍රොනවුන් මේ තියෙන මේ ඉන්නේ නෙමෙයි මේ මෙම අර අර කියලා අර නාම පදයක් එක දාන්න පැහැදිලිද කියන්නේ මේ මේ කිවි අර ඉන්නේ තියෙන නෙමෙයි මේ පොත මේ පෑන මේ මේ පොත මේ පොත් අර පොත අර බෑන් කර එක කෙනින්ම දාන්න නාම පදයක් එක පැහැදිලිද මේ ඩිමොන්ස්ට්‍රේටිව්ස් ප්‍රොනවුන් ටික ඒක තේරුණාද can you understand yes or no yes ah ඊට පස්සේ ඔහොම කියප එක හරි තේරුණා නම් very good ඊට පස්සේ එහෙම කියප අපි දාන්න පුළුවන් මේ තියෙන්නේ මේ ඉන්නේ කියලා කියන්න දාන්න right කතාව බලා ගන්නකෝ මේ තියෙන්නේ මේ ඉන්නේ ළඟ කියන්න මේ ඉන්නේ මේ තියෙන්නේ ළඟ කියලා කියන්න මේ බලන්නකෝ this එතකොට අර මේ මේ මෙම නෙමෙයි මේ තියෙන්නේ මේ ඉන්නේ එතකොට කියන්නේ ළඟ තියෙනවා this singular noun එක uncountable noun එක ආයෙම this is මේ තියෙන්නේ singular noun එක uncountable noun එක these are plural noun එක this is ළඟ තියෙන දේවල් කියන්න ළඟ තියෙන මේ ඉන්නේ කියලා කියන්න මේ තියෙන්නේ මේ ඉන්නේ ළඟ දේවල් කියන්න this is singular noun uncountable noun these are plural noun මේ තියෙන්නේ මේ ඉන්නේ අර තියෙන්නේ අර ඉන්නේ කතාව පැහැදිලි කරගන්න මේ බලන්නකෝ this is an umbrella මේ තියෙන්නේ කුඩයක් මේ කුඩේ නෙමෙයි මේතර කියන්නේ මේ තියෙන්නේ කුඩයක් පැහැදිලි කරගන්න this is my family මේ ඉන්නේ මගේ පවුල එකක් කියන්නේ මේ ඉන්නේ මගේ පවුල this is my friend මේ ඉන්නේ මගේ යාළුවා this is my office මේ තියෙන මගේ කාර්යාලය right ඊට පස්සේ ඔය ළඟ තියෙනනේ ළඟ තියෙන එකක් ළඟ තියෙන ගොඩක් නම් these are teachers මේ ඉන්නේ ගුරුවරු these are people මේ ඉන්නේ මිනිස්සු these are dogs මේ ඉන්නේ බල්ලෝ මේ ළඟ තියෙන ගොඩක් දේවල් මේ ඉන්නේ මේ තියෙන්නේ these are flowers මේ තියෙන්නේ මල් right uncountable noun එකක් ගන්න ඕනේ ඔයගොල්ලෝ බලන්න uncountable noun එකක් කොහොමද දෙන්නේ කියලා this is water මේ තියෙන්නේ වතුර දැක්කද වතුර ගොඩක් තිබුණාද වතුර මෙලම වතුර බෝතල් පහක් තිබුණා this is water this is money ලක්ෂ පහක් තිබුණා this is money මේ තියෙන්නේ සල්ලි ඊස්ම තමයි ගන්න this is ink මේ තියෙන්නේ තින්ත this is sugar මේ තියෙන්නේ සීනි මේක මේකෙන් කියන්නේ මේ ළඟ තියෙන දේවල් මේ ඉන්නේ මේ තියෙන්නේ එකක් නම් this is ගන්නවා ගොඩක් නම් this ආ ගන්න uncountable එක this is ගන්නවා right ඔය ළඟ තියෙන ඒතර දුර නම් කොහමද දුර නම් මෙහෙමයි කාරණාව අර ඉන්නේ අර තියෙන්නේ අර ඉන්නේ අර තියෙන්නේ දුර තියෙන දේවල් කියන්නේ that is singular අර තියෙන ගොඩක් දේවල් කියන්නේ අර තියෙන එකක් කියන නම් uncountable noun එක that is ගන්න that is singular noun එක uncountable noun එක that is ඒතර දෝස්සා ගන්න දෝසා ගන්න අර තියෙන අර ඉන්නේ කියන්නේ මයි හැබැයි ප්ලූරල් වෙන්න ඕන ගොඩක් වෙන්න ඕන ඒක තමයි කාරණා this is that is a box මේ අර තියෙන පෙට්ටිය that is an apple අර තියෙන apple ගෙඩිය that is an elephant අර තියෙන apple ගෙඩිය අලියේ අර ඉන්නේ අලියේ that is my house අර තියෙන මගේ ගෙදර අන්න එහෙම අර තියෙන එකක් කියන්නේ ඒතර අර තියෙන ගොඩක් නම් දෝසා ප්‍රොබ්ලම් අන්න දෝසා people අර ඉන්නේ මිනිස්සු අර ඉන්නේ මිනිස්සු those are books අර තියෙන්නේ පොත් those are apples අර තියෙන්නේ apples අර තියෙන්නේ apple ගෙඩි those are houses අර තියෙන්නේ ගෙවල් අන්න එහෙම ගොඩක් තියෙන දුර තියෙන ගොඩක් දේවල් කියන්නේ those අර තියෙන්නේ අර ඉන්නේ එතකොට අර තියෙන්නේ අර ඉන්නේ ගොඩ uncountable noun එකක් කියනවා නම් එතකොට කියන්නේ that is තමයි that is water අර තියෙන්නේ වතුර that is money අර තියෙන්නේ සල්ලි that is in අර තියෙන්නේ තින්ත that is sugar අර තියෙන්නේ සීනි අන්න එහෙම ගන්න පුළුවන් මේවාගත් පොත ප්‍රශ්න හදාගන්න ගේමක්ම නැහැ ඉස්සම උඩන්න මෙව this is pen මේක පෑන මේ තියෙන පෑනක් පෑනක්ද is this pen මේ තියෙන පෑනක්ද that is pen අර තියෙන පෑනක්ද is that pen අර තියෙන පෑනක්ද these are trees මේ තියෙන ගස් මේ තියෙන ගස්ද ආදී trees be verb එකත් යන්නේ සමේ කියලා දෙන්නේ
තොර වැඩේ පැහැදිලිනේ කතාව මොකද්ද වෙන්නේ කියලා නැත්තම් තැන් තැන් වල ගන්න ගියාම සෙට් වෙන්නේ නැහැ නේ ඔක those are trees අර තියෙන්නේ ගස් ආදෝස් ට්‍රී අර තියෙන්නේ ගස්ද ආදෝස් ට්‍රීස් අන්න බලන්නකෝ නැහැ කියලා තදන්න පුළුවන් this is good sir මේක හොඳ ෂර්ට් එකක් හොඳ ෂර්ට් එකක් නෙමෙයි කියන්න ඕන නම් this is not he is not done this is not නැත්තම් is good sir මේක හොඳ ෂර්ට් එකක් නෙමෙයි that is a good shirt අර තියෙන හොඳ ෂර්ට් එකක් that is not නැත්තම් is good sir අර තියෙන හොඳ ෂර්ට් එකක් නෙමෙයි These are good students. And these are good students. Are you not a teacher? May inne these are may inne on the teacher. May inne on the teacher. May kya no na? These are not nothing. Are good students. May inne on the teacher. May those are good students. Are you not on the teacher? Are you not on the teacher? May kya no na? Those are good students. Right? Pahadi the. Can you understand? හැදලි දිනු බදා බීර් මම මෙතනට ගන් කියපෝ this this that those this this කියන ළඟ තියෙන දේවල් කියන්න this is that is මේ තියෙන මේ ඉන්නේ ළඟ තියෙන දේවල් කියන්න those that is those ආ කියන්නේ දුර තියෙන දේවල් කියන්න කියලා හැදලිද පොඩි කතාවක් තියෙන්නේ අවබෝධ වුණාද එරි demonstrative pronoun කියන්නේ මොකද්ද කියලා ඔව් සර් හා ඊට පස්සේ දැන් ඔයාලට මම ওই අදින් පස්සේ බීර් බී කිවරයි බීබ් ගන්නදි මම සම්පූර්ණ සමරියක් දාලා කරද්ද සමරියක් හම්බෙලා දිනනොත් දන්නේ මේක නිශ්චිතව පැහැදිලි කරන්න මේකේ වෙනස පැහැදිලිනොත් අදින් පස්සේ ජීවිතයමත් මේ බීබ් එක සම්බන්ධයෙන් ආයෙත් කායවත් කියලා සර්ගෙන ගන්න තේරුණා කියලා කියන්න එපා කවුරු කොහොම කිව්වත් ගිහින් බලන්න ඔතනින් වාට එකක් හරි ඔබ දැන් ඉගෙන ගන්න ළමයි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඇදිනේ අනිවාර්යෙන් මන්දි දෙක තුන ඔයා ඉගෙන ගත්ත කරු නෙමෙයිද මම ඔය කිව්වේ ඒක මං කරේ මොකක්ද දන්නද පිළිවෙලට arrange කරා පිළිවෙලට arrange කරලා ගානට පිළිවෙලට දුන්නා ඒක තමයි වෙනස එහෙනම් මම මහ ලොකු දෙයක් කරන්නේ ඇයි සර් කියන කතාවමයි කිව්වේ කියන විදිය වෙනස් කරලා පොඩි පිළිවෙලක් හදලා ඒ පිළිවෙලට දෙන්න try කරන්න ඔයා ඉගෙන ගත්ත ඉංග්‍රීසි මායි තනෙන් තන ඉගෙන ගත්ත ඉංග්‍රීසි මායි ඔය කියලා දෙන්නේ එහෙනම් මම හදපදයක් නෙමෙයි අපටද තව වරුදු 50ක් ගියත් මේ කතාව මේ විදියමයි තව පන්ති 10ක් කරත් මේ පන්ති මේ විදියමයි මේකම කියලා දෙන්නේ ඒ නිසා කොහොම කරත් එකපාර එක දෙයක් එකපාර ඉගෙන ගන්න ඕනේ කැම්පස් වල දේවල් එහෙමනේ එකපාරම එක දෙයක් හම්බ වෙන්නේ ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂාවෙත් හැමදාම මේ වගේ හම්බ වෙන්නේ නේ හැමදාම ඉගෙන ගන්න ඕනේ නේ එකපාරයි සෙට් වෙන්නේ එකපාරයි ඉගෙන ගන්න ඕනේ එකපාරෙන් කරගත්තනම් ගේමක් හයිට් ඒක නිසා කියන්නේ හැමදාම මේක පස්සෙන් දුවන්න බෑ එකපාරේ විවර කරලා දා ගන්න පුළුවන් හදන්න Tamanට පුළුවන් කියන කතාවට එන්න මුලින්ම I want කියන කතාවට එන්න හදන්න පුළුවන් ඉස්සර මනස හදා ගන්න මේ හදන්න පුළුවන් කියන කතාව අම්බෝ අමාරු වෙන ලොකු ඉනේ කියලා දුන්න ගමන්ම හිතර දුන්න ගමන්ම සෙට් වෙන්නේ ඇයි හේතුව ඒතර මනස වැඩ කරන්නේ අම්බෝ මේක අමාරුයි කියන කතාව නෑ මේක අමාරුවක් තියෙනවා මම ඔය ගන්න දෙන්න බී වර්බ් එක සම්බන්ධයෙන් අමාරුයිද අමාරු නෙමෙයි තියෙන අවුල පැහැදිලි කරගන්න ආසාවක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ උනාට තමන් මහන්සිින්න ඕනේ කියන කතාව වෙනා මේක පිළිවෙල ඉගෙන ගන්න ඕනේ කියන කතාව තේරෙන්නේ තේරම ඇක්ටිව් පැසිව් මොඩල් තේරම කලවම් කරලා දුන්න ගමන් තේරෙන්නේ නෑ එහෙම තේරෙන්නේ නෑ එහෙම ඉගෙන ගන්නත් බෑ පාඩම් කරන්න තු එහෙම කොට දාන්නත් බෑ අපද දැන් පන්ති යනත් එහෙම කොට දාන්නත් බෑ ආසාවෙන් අහන විට තේත් ටික අදා ගන්න බෑ තේරෙන්නේ නැත්නම් අහලා ප්‍රශ්නයක් අහන තේත් බෑ හැමතැනම බැරි වෙන්නයි තියෙන්නේ හරි අපි කරන්න ඕනේ මොකක්ද හරි බැරි වෙන දේවල් කඩන්න ඕනේ කොහෙන් හරි බ්‍රේක් කරන්න ඕනේ තැනකින් ඒ බ්‍රේක් කරාම හරියනවා හරි අපිත් ඒ ප්‍රොසීඩියර් එක නම් අර ඒ ගඳ ගන්න සමාජය වෙනුවෙන් පෝෂණය කරන්න try කරන්නේ නැහැ අපි එහෙම කරන්න ඕනේ අපි එතනින් හර වෙනස් කරන්න ඕනේ එතන වෙනස් කරනකොට ඉංග්‍රීසි භාෂාව කියන කතාව දෙනත් උඩින්ම තියෙන එකක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ ඉංග්‍රීසි භාෂාව හදාගත්තොත් ඔයාලා මගේ සෙට් එක විදියට මටත් හොඳයි ඔයාටත් හොඳයි අවුලුකුත් නැහැ නේද ඔයා ඉංග්‍රීසි හදාගෙන එළියට ගිය දවස අනිවාර්යෙන් මම මතක් වෙනවනේ අනිවාර්යෙන් මතක් කරන සාමාන්‍යයෙන් එහෙම මතක් කරනවනේ ඒතර මම මට වෙනම ගැලලක් හැදිලා ඔයාට ඉංග්‍රීසි පුළුවන් නේද මගේ මට රුපියල් 2000 කුත් හම්බුලා ඔය කතාවක් කියනවනේ ඉතින් මම කැම්පස් එකේ ලකුණු ප්‍රමාණිකුත් හම්බුලා ඒ සේරමෙන් නම් ඔයා ඉංග්‍රීසි ගන්න ඕනේ හයි ඩේරිස අවබෝධයෙන් අහගෙන තේරුම් ගන්න ගොඩ දාන්න පුළුවන් නේ ගොඩ දාන්න පුළුවන් ගොඩ දාලත් තිනවා ගොඩ දාන්නත් ඕන එමුතු ගමනක් නෑ අපට යන්න රයිට් හද ඒ කියන්නේ අපට යන්න වෙන කරන්නේ මේ රට අවුල් නම් පිටරට යන්න පුළුවන් මේ SLD හරි එක්සෑම් කරලා එහෙම කරලා යන්න පුළුවන් නම් ඉංග්‍රීසි හදාගන්න ඉන්න හදා ගන්න පුළුවන් හදන්න පුළුවන් සල්ලි නෙමෙයි ඉල්ලන්නේ වැඩයි ඉල්ලන්නේ වැඩ කරන්න වැඩ වල දාන්න ඒකේ සම්පූර්ණ බී වෙබ් එකකට සමරියක් තියෙන පොඩි වෙලා ලහන් ඉන්න ඉතාලම දෙකත් හරියට අවබෝධ වුණොත් ගොනව තමයි. දැන් මම ඔයාලට කියන හැස්සාව කියන්නේ මොකද්ද? ආයෙත් කියනවා මෙන්න හැස්සාව කියන්නේ තමන්ට හෝ යම් කිසි කෙනෙක් ඉන්නා නම් ඒ වෙලාවට ගන්න හැස්සාව. නැත්තම් උදාහරණයක් ඉන්නට තියෙනවා. අම්මට තියෙනවා, තාත්තට තියෙනවා, මට තියෙනවා, මගේ මල්ලිට තියෙනවා, මගේ ගුරුවරයාට තියෙනවා, මගේ බල්ලට තියෙනවා, අපේ ගෙදරට තියෙනවා, සේරට තියෙනවා, අට තියෙනවා. අන්න එහෙම තියෙනවා ඉන්නවා කියලා කිව්වට ඒකෙන් කියන්නේ
තමන්ට හෝ යමකිසි කෙනෙක් ඉන්නවා I have a brother මට සහෝදරයෙක් ඉන්නවා I have a house මට ගෙයක් තියෙනවා මට ඉන්නවා එතකොට දෙයාබීරට ආවෙත් කියන්නේ ඉන්නවා තියෙනවා තමයි ඒකෙන් කියන්නේ using with noun is unknown නිශ්චිත නොදන්නා සතෙක් හෝ දෙයක් ඉන්නවා තියෙනවා කියලා කියන්නයි ගන්න අපි නිශ්චිත නොදන්නා දෙයක් සතෙක් හෝ බුද්ධලෙක් ඉන්නවා තියෙනවා කියලා ඒකත් ඉන්නවා තියෙනවා නේද ඒකේ විනසවපයි ඒකට මේක ගන්න අන්න there is a girl near the gate අන්න ගෑල් ළමයෙක් ඉන්නවා gate එක there are some books on the table පොත් වගේක් දිනව මේසෙ උර there is a car there is a car on the table there is a car on the road පාරේ කාර් එකක් තියෙනවා හයි අන්න එතකොට මට කාර්යයක් තියෙනවා I have a car අන්න එතකොට ට තියෙනවා මට තියෙනවා මේක අන්න using with noun is unknown නිශ්චිත නොදන්නා නාම පද එක දාගන්න නැතකො ඉන්නවා දිනමයි කියන්නේ මේකමත් ඉන්නවා දිනම ඊට පස්සේ මම ඔයාලට කියන්නේ be wave වුණාද am is වෙනවා ඉන්නවා දිනවා was වුණා හිටියා දිනවා will be wave තියෙන ඒකෙත් දිනන ඉන්නවා තියෙනවා එතකොට ඒකෙත් ඉන්නවා දින කොහොමද දාගන්නේ am is was will be කියන එක තියෙනවා තමයි ඉන්නවා දින ඒකෙන් කියන්නේ using with noun is well known මේකෙන් unknown මේකෙන් හොඳටම දන්නවා නම් නිශ්චිත බුද්ධලේ දෙයක් හෝ සතෙක් ඉන්න ඉන්න ස්ථානයේ තියෙන ස්ථානය කියන අපි දන්න බුද්ධලේ ඉන්න ස්ථානය ප්‍රකාශ කරන්නේ ඉන්නවා තියෙනවා කියලා කිව්වට ඒකෙන් කියන්නේ අපි දන්න දේ තියෙන තැන කියන්නේ ඉන්නවා තියෙනවා කියලා ප්‍රකාශය බලන්න දැන් අම්මා අහනවා කෝ ගෑල් ළමයා කියලා the girl near the gate the girl is near the gate ගෑල් ළමයා කෝ කියනවා අපි ඔයත් දන්න ඔයාගේ අම්මත් දන්න අප්පච්චි දන්න සේරම දන්න කෝ ගෑල් ළමයා ගැල්ලමයාකෝ අන්න the girl near the gate ගැල්ලමයා ඉන්නා gate වල අන්න අපි දන්න ගැල්ලමයා ඉන්න ස්ථානය කියන්නේ right the children කොහේ ළමයි ළමයිකෝ දැන් ඔයත් දන්න ළමයි මාත් දන්න ළමයි අපි දෙන්නම දන්න ළමයි කවුද කියලා අන්න කොහේ ළමයි කියලා අහනවා අද ළමයි ඉන්නවා වාත්තේ the children are there at the gate අන්න ළමයි ඉන්නා gate වල the children are near the gate ඉන්නවා ඉන්න ස්ථානය කියන්නේ අපි දන්න දෙයක් කොහොමද පොත යාලුවෝ එහෙනම් කොහොමද පොත තියෙනවා the book is on the table අපි දන්න පොත අපි දන්න නිශ්චිත පොත අන්න දන්න දෙයක් නම් දැන් ඔයා හිතන්නකෝ කාර් එකක් තියෙනවා හරිද මට කාර් එකක් තියෙනවා I have a car මට කාර් එකක් තියෙනවා ඔයා පාරේ යද්දි කාර් එක දැක්කොත් කළු පාට කාර් එකද නේද එතකොට there is a car ඊට පස්සේ ඔයාලා ගෙදර කාර් එකක් ඕ කියලා හෙව්වොත් අප්පච්චි the car is near the gate වල කාර් එක තියෙනවා අන්න එහෙමයි ගන්නෙ ඔක්කොගෙම ඉන්නවා දිනවා කිව්වට ඒක වෙනස ඈ ඊට පස්සේ this that those to express මේ ඉන්නේ මේ තියෙන මේකෙමුත් ඉන්නවා තියනවා කියන්නේ ඒ වුණාට එකෙන් කියන්නේ මේ ඉන්නේ මේ තියෙන්නේ මේ ඉන්නේ this is a pen මේ තියෙන බෑනම් this is a book මේ තියෙන පොතක් that is a book අර තියෙන පොත these are books මේ තියෙන පොත් those are books අර තියෙන පොත් අන්න එහෙම මේකෙමුත් ඉන්නවා තියනවා මේකෙමුත් ඉන්නවා තියනවා they has have උත් ඉන්නවා තියනවා they are විතරක් ඉන්නවා තියනවා and is also will be been කියන එකත් ඉන්නවා තියෙනවා this that those ඒකත් ඉන්නවා තියෙනවා sale එකෙම ඉන්නවා තියෙනවා නම් how to use what are the difference මොනවාද වෙනස්කම් ඒක තමයි මේ තියෙන්නේ මේක හරියට පැහැදිලි කරන්න ඕනොත් ඔයාලට පැහැදිලි නේද කතාව පැහැදිලිද මම මේ කියන්න උත්සාහ මේ summary හරියට පැහැදිලිද තියෙනවා ඉන්නවා තියෙනවා කියන ලොකු කතාවක් වෙනවා ඔයාලට දැන් දවස් දෙකක් කියලා දෙනවනේ ඒ කියලා දුන්න සේරම බී වර්බ් වල දාලා මේක තමයි බී වර්බ් සම්පූර්ණ බී වර්බ් මේක මේක හරියටම පුළුවන් නම් ඔයාට ඉංග්‍රීසි භාෂාවේ මොනා හරි කරගන්න පුළුවන් දැන් හරියටම අවබෝධ වුණා නම් Tamanṭo yamsi dinikṭa nan has have I have a book මට පොතක් තියෙනවා නිශ්චිත නොදන්නා දෙයක් සත් එක්ක ඉන්නවා තියෙනවා කියන්නේ ඒලට දෙයා බීලට ආව ගන්නවා there is a book on the table පොතක් තියෙනවා මේසෙ උඩ පොත තියෙනවා ඇඳ උඩ පොත දැන් අපි දන්න පොත the book is on the bed අපි දන්න පොත ඇඳ උඩ තියෙනවා මේ තියෙන්නේ පොත මේ තියෙන්නේ පොත this is a book මේ තියෙන්නේ පොත අර තියෙන්නේ පොත අන්න එහෙම කියලා කියන්න පුළුවන් පැහැදිලිද did you understand තේරුණාද පුතා කාරණා කොහොමද වැඩි මම කියප දැන් b verb සම්බන්ධ වුණාද කියලා නැත්තම් තේරුණ නැද්ද මේ සමරිය තේරුණා සර් ඔව් තේරුණා සර් නැහැ සර් පැහැදිලිද හැමෝටම ඇයි අද කියලා දෙන්නේ නැහැ ඔය ටික තමයි අද තමයි අද ඩීවර් පාඩම ඔච්චරයි දැන් ඩීවර් බේ කරන්න පාඩම් ටික මම දාන්න ගෲප් එකට අනිවාර්යෙන් කරන්න පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි මම අර දෙන පොතේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ක්ලාස් එකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මට මැසේජ් එක දාලා පොත් දෙහිල්ල ගන්න එහෙම ගැටලුවක් නැහැ
හරි එතකොට පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දහවෙනි පාඩමයි හත්ත තුන්වෙනි පාඩමයි 31 වෙනි පාඩමයි කරන්න මේ දෙයාබීරටාවට වෙන්නේ හරි එනකම් කරන්න අනිවාර්යෙන් කරන්න දෙයාබීරටාව ඔයි this these that those ඒකටත් පාඩමක් තියෙනවා බී වෙබරත් පාඩමද සම්පූර්ණ කරන්න ඊට පස්සේ මේක සම්පූර්ණ ඕරල අවබෝධයක් තියාගන්න ඊට පස්සේ අපි යනවා දැන් ඔය කියපු කාරණාවත් එක්ක අපි කතා කරමු මේක කොහොමද කියවන්නේ බී වෙබ් එකත් එක්ක කියවන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න හරිද ඕන එකත් බලාගමු දැන් ඔය කියව කාරණා පැහැදිලි නම් ඔය අභ්‍යාසයට කරන ගමන් බලන්න පොතකෙන් කොහොමද අපි ඔක් කියවන්නේ දැන් මං කියන්නේ බීවෙබ් එකේ අර්ථයක් තියෙනවද නැතිලාවත් තියෙනවද කියලා බලන්න අර මං පොත් දෙන පොතේ වැඩ කරන්න ඕන පුතා මෙහෙමයි to the student හරි to the student working without a teacher ගුරුවරයෙක් නැමැති වැඩ කරන්නේ පොත තියෙන්නේ ඒකෙන් ඔයා වැඩ කරන්න ඕන බලන්න this is දැන් බලන්නකො මේ this is කියන්නේ පුතා මොකද්ද මේකේ තේරුම දැන් කියන්න this is කියන්නේ මොකද්ද මේ තියෙන්නේ ඔව් very good මේ තියෙන්නේ අන්න මේ තියෙන්නේ grammar book එක මේ තියෙන්නේ grammar book එක for elementary student මූලික ශිෂ්‍යයන්ට of english ඉංග්‍රීසි භාෂාවේ මූලික ශිෂ්‍යයන් සඳහා මේ පොත තියෙන්නේ right ඒකනේ මට කියන්න ඕනේ මේ this is කියන්නේ මේ තියෙන්නේ දැන් අන්න මේ පැහැදිලි කරගන්න ඊට පස්සේ දිනවා there are 114 unit the books and each unit is මෙන්නවා there are 100 unit තියෙනවලු මොන හරි unit වගේ අපි දන්න ද unit තියෙනවා එකසේ දාතර යුනිට් තියෙනවා in this book and each unit සෑම ඒකකයක් මෙන්න තියෙනවා බී වර්බ් එක දැකගෙන මොකක්ද අනද කරන්න ඕන අපට හිතන අර්ථ is කියන්නේ අර්ථ ගන්න යන්න එපා බලන්න ඕනේ පිටිපස්සේ ඇයි හේතුව ප්‍රධාන ක්‍රියාපදය සමග ද යෙදිලා තියෙනවා ප්‍රධාන ක්‍රියාපදයක් සමග නම් යෙදිලා තියෙන්නේ මෙතන අර්ථයක් නෑම තමයි දැන් මෙතන බලද්දි ප්‍රධාන ක්‍රියාපදයක් පේන්නේ නෑ go come run වගේ මෙතන තියෙන්නේ about කියලා වෙනම පදයක් එහෙමනම් මෙතන අර්ථයක් අර මං කිව්ව වර්තමාන කාල වෙනවා ඉන්නවා දිනවා අතීත කාල වුණා හිටියා තිබුණා අනාගත කාල වේවි tie විදී කියන am miss about will be කියන පදවල අර්ථ තියෙනවා තමයි මෙතන තියෙන is එහෙමනම් වෙනවා ඉන්නවා දින අර්ථ එන්න ඕන මෙතන ගැලපෙන්නේ සෑම යුනිට් එකක්ම is about different point of the english language සෑම යුනිට් එකක්ම තියෙනවලු නැත්තම් වෙනවලු ඉන්නවලු තියෙන about ගැන තියෙනවා about ගැන මොකේ ගැනද different point විවිධ වෙනස්කම් විවිධ ස්ථාන ගැන of english grammar english භාෂා විවිධ ස්ථාන ගන්න තියෙනවා කියලා තමයි කියන්නේ සෑම ඒකකෙකම අන්න ඉන්නවා කියලා පෙන්නේ right ඊට පස්සේ තියෙනවා there is අන්න there are කිව්වා 114 බහුවචනයි මෙන්න there is කියලා කියන්නේ there is a list list එකක් තියෙනවා list of unit at the beginning of the book පොතේ ආරම්භයේදී content එක බලනවා නම් දීලා දෙන පොත වලට there is a list අන්න list එකක් තියෙන මොකක් හරි දන්නේ නැහැ list එකක් තියෙනවා of unit unit a list එකක් තියෙනවා at the beginning of the sentence of the book පොතේ ආරම්භයේ තියෙනවා content කියලා. හරි ඊට පස්සේ කියන do not study අධ්‍යයනය කරන්න එපාලු. මම කියලා දෙන්නම් ඒවා මේවා කොහොමද කියලා කියලා දෙන්න. දැන් හිතන්න එපා ඒවා. All the units සියලුම එකක in order from beginning to end. පටන් ගත්ත දණ ඉඳන් ආරම්භ වෙනකන් කියවන්න එපා කියලා කියන්නේ. It is අන්න be verb දැක්කා. දැකම බලන්න පිටිපස්සේ ප්‍රධාන ක්‍රියාපද සමග ද තියෙනවා. ප්‍රධාන ක්‍රියාපදයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන adjectives එක එහෙනම් මෙතන අර්ථයක් තියෙනවම තමයි. වර්තමාන කාල වෙනවා ඉන්නවා තියෙන අර්ථ දිනවා හේතුව ගැලපෙන අනිවාර්යෙන් ප්‍රධාන ක්‍රියාපදයක් නැහනේ නැත්තම් අර්ථයක් තියෙනව තමයි ඈ ඔහේ නෙමෙයි කොහොම ගුවක් තියෙනවා ඉට් ඉස් ඒක වෙනවා ඉන්නවා තියෙනවා බෙටර් ටු චූස් ඒක වඩා හොඳ වෙනවා අන්න වඩා හොඳ වෙනවා බෙටර් කියන්නේ ගුඩ් බෙටර් බෙස්ට් නේ කියලා දෙන්නම් ඒක දැනට ඒව හිතන්න එපා ඒක වඩා හොඳ වෙනවා ගැලපෙන්නේ වෙනවා ටු චූස් තෝරා ගන්න ද යුනිට් දැට් යූ නීඩ් ටු ඩු ෆෝ එක්සැම්පල් ඉෆ් යූ හෑව් අ ප්‍රොබ්ලම් විත් ද present perfect I have been has been it is you use the content index at the back of the books to find the unit or units you need to do හරි ඒක එතන be verb එක නැති නිසා මම කියලා ගියේ ආයෙත් දිනවා is unit සෑම එකකයක්ම මෙන්න දිනවා be verb එක දැකම මොකද කරන්නේ බලලා පිටිපස්සේ අයි බලන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් සමගද කියලා ප්‍රධාන ක්‍රියාපදයක් නෑ හැමනම් මෙතන වර්තමාන කාල වෙනවා ඉන්නවා දින අර්ථ තියෙනවාම තමයි each unit same ekakma is wenawa two page pitu deka wenawa the wenawa pitu deka tiyena anna dethana galapenne tiyenawa same unit yamma tiyenawa two page pitu deka tiyena anna galapenne tiyenawa putha eka galapana widiya gannawa the information is toraturu is wenawa innawa tiyena toraturu wenawa naththan tiyenawa anna galapenne tiyenawa the information is on the left hand page dakunu wada patte toraturu tiyenawa hari and the exercises and ක්‍රියාකාරකම් එතකොට ඉන්නේ ආ කියන්නේ තියෙනවා on the right hand page එතකොට information තියෙනවා left hand page එක මේක කියවලා තේරුම් අරගෙන තමයි මේ පැත්තේ අභ්‍යාස කරන්නේ හොඳට මතක තියාගන්න මේකේ අභ්‍යාස කරන්න යන්න කලින් මේ පැත්තේ කියවන්න
කියවලා තේරුම් අරගෙන අභ්‍යාස කරන්න ඕනේ මේපත් මේපත්ද තේරුම් අරගෙන තමයි මේ කරන්නේ ඊට පස්සේ කරලා ආ නිවැරදි හරි බලන්න මේකේ පිටිපස්සේ පොතේ පිටිපස්සේ තියෙන උත්තර බලන්න ඒ වල වලට තේරුම් ගන්න බැරි නම් අයින් ගන්න රයිට් ඔහොම කතාවක් තමයි තියෙන්නේ මේ බීවර්බ් සම්බන්ධයෙන් සම්පූර්ණ ඉවරයි බීවර්බ් රයිට් දැන් ඔයාලා එකද දෙකද තුනද හතරද ඔයාලා ඉන්නේ මේකේද දෙකේද තුනේද හතරේද You can speak. You can tell me. Tell me. What is the What is this stage? You are in now. What is in the method? How long is it? Saved. Hatra. Hatra. Yeah, very good. Anita, anyone? Hatra in now. How long is it? How long is it? Hatra, sir. Oh. How long is it? Pragit, how long is it? අවුලක් නැහැ සර්. හා අනිත් අයට. අතරම තේරුණාද අතර මං කියයි මම අවුල නැද්ද මං කියලා දෙන්නේ මට දැනගන්න ඕනේ ඒක හේතුව. ඔව් සර් තේරුණා. හැමෝටම අවුලක් නැහැ නේද? අතරම ඒ කියන්නේ ආඩද යම්කිසි අවබෝධයක් එනවාද ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ කියන කතාව හරි පැහැදිලි වෙනවද? එහෙම නැද්ද? ඔව් සර් තේරුණා. හා එහෙනම් ඊට පස්සේ නම් අපි ලබනවා තියෙනවා ටෙන්සස් කතා කරමු රයිට් ඒකෙන් ටෙන්සස් කාල ભેදේ කතා කරමු ටෙන්සස් ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කතා කරන්න ඊළඟට යන්නේ සම්පූර්ණ බී වර්බ් ඔය සම්පූර්ණ කතා කරේ හේතුව බී වර්බ් හරියට ඉගෙන ගන්න ඕන ඉගෙන නැද්ද නැත්තම් තේරෙන්නේ මේක හරියට අවබෝධ කරගන්න අර පාඩම් ටික කරන්න ක්ලාස් එකේ ඉන්න බලාපොරොත්තු ඉන්නවනම් මට මැසේජ් දෙන්න අර පොත් දෙක ඉල්ලන්න මම දෙන්නම් ඉතින් සල්ලි බැඳලා ප්‍රශ්නයක් නෑ ඒක හිතන්න එපා ඒක කරදා ගන්නත් එපා අපි කොහොම හරි වැඩි හදා ගන්නත් එපා ඉතින් කොරෝනා ප්‍රශ්නත් එක්ක ඔය ප්‍රශ්නත් එක්ක සල්ලි නෑනේ මේ දවස්වල කියලා ඒක හිතන්න එපා වැඩ කොට දාන්න මානසිකත්වය හදා ගන්න හදන්න පුළුවන් අල්ලේ හිමීටක දාන්න ඕක ගැල්ලුවක් නෑ ඔක හිමීට මේ හදිය තදන්න ඕම දාලා වැඩේ කර දාන්න ඕක ප්‍රසවාචා නදාම ඒක අවුලක් නෑ ඒක හිතන්න එපා අල්ලේ යන හිතනනම් ක්ලාස් නතර කර දාන්න එපා හැබැයි තේරෙන්නේ නැත්නම් ඉන්න එපා ඒත් එහෙමනම් අවුල නැත්නම් තේරෙනවනම් පැහැදිලි නම් අපි අදර ක්ලාස් නතර කරමු ලබන සතිය හරියටම නම් මේ එන්න ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කතා කරන එක පාඩමකත් මග අරගන්න පැත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි නම් ඉංග්‍රීසි දා ගන්න ඕනි නම් එක දවසක්වත් මග අරගෙන අපරාධයක මග අර ගන්නවා කියන්නේ මොකක් අපරාධ වාදිකෙන් වාඩේ අපරාධි මන්න කොහොමත් පුළුවන්නේ ඔයාට ඉංග්‍රීසි හදා ගන්න ඕනේ ඒ නිසා මම කියන්නේ ඉංග්‍රීසි හදන්න පුළුවන් හදමු අවුලක් නැහැ අපි දෙන්නම සෙට් කරලා හදන්න ඕනේ එහෙම නැතුව මට තනින් ගොඩ දාන්න බෑ ඔයාට තනින් ගොඩ දාන්න බෑ දෙන්නම එකට සප් එක ගහලා කොහමද ගේම ගහන්න කතාව එන්න හදන්න පුළුවන් ඒ හේතුව ඔයාලා කොහමද ඉගෙනගෙන යන්නව මට මට ඔයාලට මොකක් හරි වටිනාකමක් දෙනවනේ ඒ කියන්නේ ඔයාලා මට සම්බන්ධයෙන් මොකක් හරි තියනවනම් ඒක තියෙන්නම ඕන ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මට එක්තරා වෙන්න ඕනේ වෙන මුකුත් එපා ඔයා කවදා හරි මට හම්බුනොත් ඒකයි නැතත් ඒකයි කිසිම ගැටලුවක් නැහැ ඔහේ කියත් කමක් නැහැ ඉංග්‍රීසි කියලා හදා ගන්න කියන කතාවෙන් එන්න හදන්න පුළුවන් මේක හදන්න පුළුවන් මහන්සියෙන්ද මම කියන්නේ කියලා දෙන්න වචනේ වගේ කියලා දෙන්න දැන් ඒ කලවලෙන් පදෙන් දැන් නෝට් එක ලියාගෙන හැමදාම පන්තිය ඇවිල්ලා මේක පොඩ්ඩක් කියන දේ මොකද්ද කියලා අහලා පුළුවන් නම් මේ වීඩියෝ දෙම ආයෙ පාරක් බලන්න නිකන් නිදාගෙන ඉන්න වෙලාවට එම ඔයාලා ටිකක් බලන්න නිකන් ඉන්න එක ආයෙමත් නැවත පාරක් අහන්නක බලන්න ඔය කියප කාරණාත් අවබෝධ කරගෙන පුළුවන් නම් ආයෙ නෝට් එක ලියන ගමන් පොඩ්ඩක් අහන ගමන් ලියන්න පුළුවන් නම් try කරන්න බලන්න ලියලා නැත්නම් ලියවයි නම් අවුලක් නැහැ ලියප නැති අය එතකොට වඩා පැහැදිලි වෙන පොත ඒ කියන්නේ කාරණා පැහැදිලි ඒතකොට ඔයාලට ලියාගෙන ඉන්නත් පුළුවන් නේ එහෙම වැඩ කදමු එහෙම කරමු නේද right now I am going to wind up today class ආදේ එනිකෂන් ප්‍රශ්න තියෙනවා නම් කියන්න නැත්නම් නතර කරන්න යන්න දන්නේ